அது இருபது நான்கு கரண்ட். ஹீரோ சொல்லு. ஹரி ஹரி அண்ணே ஹரி 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 ஹரி. පොඩ පොඩ ඕකත් පුරුදු වෙන්න ඕනේ දැනේ. සර් ඔව් නිරෝෂන් කියන්න ගුණසේරා. සර් මට 13 වෙනි එකයි 15 වෙනි එකයි පොඩ්ඩක් පැහැදිලි කරගන්න අර අපි ප්‍රශ්නේ. අර උත්තරය වේරේගේ ඔව් දැන් අර උත්තරය වේ. ප්‍රශ්නයක් ගැහුවා. ඔව් 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 විදිකද ලෝරෝ ත්‍රීස් අර ලෝරෝ ත්‍රීස් ත්‍රීස්ටි පෙර එක නේද? ඔව් ඒ ඔව් ඒකයි හ්ම් ඉල් ක්‍රෝසෝ ෆිනිෂේ අයිල් කෝර්ස් ඒ ෆිනිෂ් මේකයි. හ්ම් දැන් ඒ දෙක අහන්නකො ප්‍රශ්නේ. පොඩ්ඩක් සර් මට පැහැදිලි කරගන්න. දැන් මෙහෙමයි. දැන් ත්‍රීස්තේ ස්ථාංකෝ ඒ වගේ පදත් එක්ක අපි පාවිච්චි කරන්නේ එස්රේ කියන ක්‍රියාපදය. දුකයි කියලා කියන්න මහන්සි කියලා කියන්න ඒ වගේ වලට පාවිච්චි කරන්න එස්සෙරේ. අපිට ඇත්තම හිතා ගන්න බෑ එක මොකද පාවිච්චි කරන පාවිච්චි කරලම තමයි පුරුදු වෙන. 32 කියන එක මතක තියාගන්න. 32 කියන්නේ දුකයි. ඒතකොට මේ දැනෙන දුකට අපි පාවිච්චි කරන්නේ එස්සෙරේ කියන ක්‍රියාපදය. දැන් ලෝරෝ කියලා තියෙද්දි අපිට මෙතන බහුවචන කියලා පේනවනේ මෙතන. ඒක නිසා 32 සෝන කියලා කියන්නේ ලෝරෝ නිසාන්න හරි සෝනෝ තමයි පාවිච්චි කරන්නේ. ලෝරෝ සෝනෝ 32. පෙරකේ ඒක සර් වකාංශ කියන එතන ඒක තමයි මට ඒකත් දැන් බහුවචන. ඒක විතර මේ අරක කියන්නේ ලෙවකාන්සේ නේද? ලෙවකාන්සේ අපි තාම දන්නේ නැහැ නිරෝෂන් මොකද ඒකට හේතුව. මෙතන දැන් මේක අතීත කුදන්තයක් තියෙන්නේ. මේකත් මේ ස්ත්‍රීලිංග බහුවචන නිසා මේකත් ස්ත්‍රීලිංග බහුවචනාකාරට අවසන් කරලා තියෙන්නේ. දැන් මේකට අපි පාවිච්චි කරන්න ඕනේ අවේරේ කියන එක තමයි ආධාරක ක්‍රියාව හැටියට පාවිච්චි කරන්නේ. ඉතින් මේක අපිට ගොඩාක් කතා කරන්න තියෙන්නේ මේ සතෝ ප්‍රශ්න පාඩමේදී. දැනට මේ වගේ ආතෝ ඌතෝ ඊතෝ වලින් අවසාන වෙලා තිබුණොත් පොඩ්ඩක් මතක තියාගන්න මෙන්න මෙතනට පාවිච්චි කරන්නේ අවේරේ කියලා. දැනට එතන මේ ලේ වකාංශේ බහුවචන නිසා මෙතන දැන් ෆිනීතෙත් බහුවචන නිසා මේකට අනිවාර්යෙන් මෙන්න ඕනේ අපිට එස්සෙරේ කියන අවස්ථාව. මේක අපි දැන් කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ආතෝ ඌතෝ ඊතෝ පාවිච්චි කරද්දී අපි එස්සෙරේ සහ අවේරේ දෙකම පාවිච්චි කරනවා කියලා ඉගෙන ගන්නවා. දැන් මෙතන මේ මොනවා හරි දෙයක් ගැන කියලා තියෙන නිසා මෙතන අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ ඉස්සරේ කියන ක්‍රියාපදය. මොකද වැකේෂන් එක ගැනනේ කියලා තියෙන්නේ. ඒතර ගැන කියලා තියෙන නිසා මෙතනට පාවිච්චි කරන්න ඕනේ ඉස්සරේ කියන එක. මේක බහුවචන නිසා මෙතනට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ සෝනෝ කියන එක. ලේ වකාන්ස් සෝනෝ ෆිනීතේ වැකේෂන් එක ගැන කියපු නිසා. ගැන කියද්දී අපිට මේ වගේ අතීත පුදන්ත පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා මෙතනට මේ බහුවචන එකක් තමයි එන්න ඕනේ ඉස්සරේ වල. ඒ කියන්නේ ලෙවකාන්ස කියලා කිය ලවකාන්ස කියලා කුත් එකක්. ඒතකොට ලවකාන්ස ඒ ෆිනීතා ඉස්සෙල්ලිංග ඒක වචනනේ. ලවකාන්ස ඒ ෆිනීතා කියලා කියන්න පුළුවන්. බහුවචන වෙච්ච ලෙවකාන්ස සෝනෝ ෆිනීතේ බහුවචන ලා තියෙනවා. මෙතන තියෙන්නේත් ඒ වගේම අවස්ථාවක් තමයි තියෙන්නේ. ඉල් කෝර්සෝ ෆිනිෂේ ෆිනීරේ කියලා කියන එකේ වර්තමාන කාලේ මේ පාවිච්චි කරලා තියෙන කෝස් එක ඉවර වෙනවා ලබන සතියේ. ඉල් කෝර්සෝ ෆිනිෂේ ලා ප්‍රොසිමා සෙට්ටිමානා. එතකොට දැන් කොන්ටෙන්ටෝ කියලා කියන්නේ නේද අපිට දැනෙන හැඟීමක් අපි අහන්නේ. සේ කොන්ටෙන්ටෝ එහෙම නැත්නම් සියෙත් කොන්ටෙන්ටි කියලා කියන්න පුළුවන් බහුවචන වුණා නම්. දැන් මේක එක්කෙනෙක්ගෙන් අහන නිසා මටත් ඕනනම් කියන්න පුළුවන් මේක. සොනෝ කොන්ටෙන්ටෝ මට සතුටුයි නේද? මේක බහුවචන වුණොත් එහෙම සියෙත් කොන්ටෙන්ටි වෙන්න ඕනේ. අර කියන්නේ ඔබට සතුටුයිද දැන්? සර් ඒකට තූ දාන්න බැරිද? ඈ ඒකට තූ දාන්න බැරිද? තූ කොන්ටෙන්ට් කියලාද? ඔව්. බෑ මෙතනට මේ ක්‍රියාපදයක් නෙන්න ඕන. මෙතනට ක්‍රියාපදයක් කියනවා තූ සේ කොන්ටෙන්ට් කියලා කියන්න පුළුවන් ඕන නම් තූ එකක් දාලා සේ කොන්ටෙන්ට් කියන්න පුළුවන්. මොකද මේ කොන්ටෙන්ට් කියන නාම විශේෂණයට අපිට අනිවාර්යයෙන්ම එස්රේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම ක්‍රියාපදය ඕනේ. තූ සේ කොන්ටෙන්ට් කියලා අහන්නත් පුළුවන්. යෝ සොනෝ කොන්ටෙන්ට් කියලා කියන්නත් පුළුවන්.
යෝ නැතත් එකයි තු නැතත් එකයි හැබැයි අපිට essere කියන ක්‍රියාපදය නම් මෙතනට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. Sono contento එමත්තා sei contento ඒ අහන්නේ පිරිමි කෙනෙක්ගෙන්. ගැහැණුම්මකින් අහවනා එක sei contenta වෙන්න ඕනේ. බහුවචනොත් එහෙම siete contenti siamo contenti නැත්නම් loro sono contenti කියලා එන්න ඕනේ. තව පස්සේ මේක ප්‍රශ්නදිමත් තව කාට හරි සර් මේක මුලින්දලා කරන්න නැද්ද සර් අද? ආ තේරුම් කරලා දෙන්න ආද මේක. ඔව් සර්. ඔව් මේක තේරුම් කරලා දෙන්න මොකද මේක තියෙන දේවල් ගොඩක් ඒවා පාවිච්චි කරන්න පුළුවන් අපිට සාමාන්‍ය විදියට. ඒක නිසා මේක අද අපි කතා කරලා වැඩේ පටන් ගමු. ඕකේ සර්. හරි එහෙනම් මං හිතන්නේ අපේ කට්ටිය දැන් හරි වගේ ඔව් මේක 25 වුණානේ. අපි එහෙනම් වැඩේ පටන් ගමු. මෙතන අපි දැන් ගිය සතියේ කතා කරේ මෙතන දැන් තියෙනේ වල තියෙන essere සහ avere. අපිට essere විතරක් දුන්නොත් ඒව දාන්න අපි දන්නවා. මොකද පුද්ගලින්ට අනුව සහ සර්වනාම අනුව දා ගන්න පුළුවන්. avere විතරක් දුන්නොත් ඒකත් දා ගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි අපිට ප්‍රශ්නයක් එන්නේ මොකක්ද? essere ද avere ද දාන්නේ කියන ප්‍රශ්නේ තමයි එන්නේ. දැන් අපේ නිරෝෂන් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණොත් මෙතනට essere ද avere ද දාන්නේ කියලා හිතා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒක හොයා ගන්න වෙන්නේ හැම වෙලාවකම කල්පනාවේ තියා ගන්න ඕනේ. තැනක සිටිනවා තැනක ඉන්නවා කියන අදහස ආවොත් essere. එහෙම නැත්නම් ගැන කියනවා නම් ඒත් essere. ඒ දෙකද essere. හැබැයි සතුව තියෙනවා සතුව ඉන්නවා කියලා කියද්දි එතකොට අපි පාවිච්චි කරන්නේ avere කියලා මතක තියාගන්න ඕනේ. ඒක තමයි මෙතනට පාවිච්චි කරන්න තියෙන වැඩේ. හරි? දැන් මෙතන පේනවා una cameriera. una cameriera කියලා කියන්නේ waiter වරියක්. එතන මම ගැන නෙමෙයි කියන්නේ යන්නේ. io කියලා කියන්නේ මම. මම කවුද කියලා කියන්න යනවා. එතකොට මම ගැන තමයි කියන්න යන්නේ. එහෙනම් මෙතනද පාවිච්චි කරන්න වෙන්නේ io sono una cameriera. මම වේටර් වරියක් වෙමි. ඊට පස්සේ මෙතන තියෙනවා ma කියලා මෙතන studiato කියලා දාලා තියෙනවා. මේක අතීත කුදන්තයක් හැට පාවිච්චි කරලා තියෙන්නේ. මෙතනට එතකොට avere එකක් තමයි මෙතනට පාවිච්චි කරන්න ඕනේ. දැන් මෙතන මම ඉන්න නිසා මෙතනට පාවිච්චි කරන්න ඕනේ ma o studiato all'università e unata mama igana gatta visvavidyalaye kiyala kiyanna puluwan kama tiyenawa. Ekena me wage aato uto eeto ekak awot api pod poddak igana katha karala imu. Inagada katha karama eka. Danata meka mata thiyaganna me atheeta kudantayak me tiyenne mekata pawichcha karanne avere. E wage ewa apita pawichcha karanna puluwan kama tiyenawa. E wage me devani eka gattot metha simpatici kiyala tiyene thiyedi wala dannawa me simpatico kiyala kiyanne samanyen gunayak gana kiyana padayak. Nama visheshanaya. නාම විශේෂණයකට අපි පාවිච්චි කරන්නේ essere විතරයි. වෙනව පාවිච්චි කරන්න බෑ. එහෙමනම් මෙතන loro තියෙන නිසා loro sono simpatici. ඒගොල්ලෝ ප්‍රියමනාපයි. මා කියන්නේ නමුත්. එතකොට දැන් poca voglia di studiare. දැන් මේකෙන් අදහස් කරලා තියෙන්නේ මේ la voglia කියන එක මතක තියාගන්න. la voglia කියලා කියන්නේ උවමනාව, අවශ්‍යතාවය, ඕනකම. per studiare la lingua italiana ha bisogno una cosa prima una cosa la voglia e කියන්නේ අවශ්‍යතාවය ඕමනාව ආසාව ඒ කියන්නේ ඕනකම කියන එක la voglia කියන එක තමයි පාවිච්චි කරන්නේ මෙතන la දාලා නැහැ මෙතන poca කියලා දාලා තියෙන නිසා poca voglia di studiare කියලා කියන්නේ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය ටිකයි තියෙන්නේ එතකොට ඒ අවශ්‍යතාවය ටිකක් තියෙන්නේ ඒගොල්ලෝ සතුවනේ එතකොට සතුව තියෙන නිසා තමයි මෙතනට අපිට දාන්න වෙන්නේ ආන්නෝ poca voglia di studiare නේද? ඒකට මේක අපිට වෙනස් කරලා හදා ගන්න පුළුවන්. අද මේ voglia කියනක වෙනස් වෙන්නේ නැහැ. මේක දැන් කාටවත් අයිතිත් නැහැ. මේකේ අදහස මේක නාම පදයක්. voglia අවශ්‍යතාවය. la voglia කියලා තමයි කියන්නේ. poca voglia කියලා කියන්නේ පොඩි අවශ්‍යතාවයක් තියෙන ඒගොල්ලන්ට ඉගෙන ගැනීම සඳහා. ඒතර සතුව තියෙන නිසා මෙතනට ආන්න poca voglia di studiare කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන බහුවචනයක් තියෙනවා පේනවා. මෙතන පික්කොලෝ කියලා පදයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක තමයි බලන්න ඕනේ. මේක දිහා බලපු ගමන් වලට තියෙන මේක විශේෂණ පදයක් කියලා. විශේෂ පද adjective එකක්. එහෙනම් මේක adjective වලට පාවිච්චි කරන්නේ essere කියලා දන්නවා. එහෙනම් i miei figli sono piccoli. නේද? මෙතන i වලින් අවසාන කරලා මෙතන බහුවචන නිසා sono කියන loro කියන අවස්ථාව තමයි දාන්න ඕනේ. i miei figli loro piccoli කියලා කිව්ව සම්පූර්ණයෙන් වැරදි. loro නැතුව හරි කමක් නැහැ. sono කියන එක අනිවාර්යෙන් මෙතනට දාන්න ඕනේ. එහෙම නැත්නම් loro sono කියලා ඕනනම් දාගන්න පුළුවන්. හැබැයි මෙතන i miei figli කියත් තියෙන නිසා loro danno අවශ්‍යතාවයක් නැහැ. i miei figli sono piccoli. අපි වයසක් කියද්දී අනිවාර්යයෙන්ම දන්නවා avere තමයි දාන්න ඕනේ. ඒතකොට මෙතන දෙන්නෙක් ඉන්න නිසා වයස් දෙකක් තියෙන නිසා බහුවචන අර්ථය මෙතන තියන්න ඕනේ. hanno cinque e otto anni. ඒගොල්ලන්ට වයස 5ක් සහ 8ක්.
කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මෙතනත් fresco කියලා එකක් දාලා තියෙනවා. ඒකත් නාම විශේෂණයක් කියලා වල දන්නා නාම විශේෂණ පද්ධතිය ලිස්ට් එකක් මම ඔයාලට එව්වා. ඒකේ ගොඩක් තියෙනවා. මේ වගේ දේවල් ගොඩක් තිබුණා ඒකේ. Fresco කියලා කියන්නේ fresh කියලා කියන්නේ. සිංහලෙන් අපි fresh කියලා කියන්නේ නැහැ. නැවුම් කියලා කියනවා නේද? ඔව් fresh කියලා කිව්වම දන්නවා. නැවුම් කියලා කියන්න. ඒතර il pane එකක් ගැන කියන්නේ මේක පුරුෂ ලිංගයේ එක වචන e fresco. Il pane e fresco. හැම වෙලාවකම නාම විශේෂණ පදයක් ඇවිල්ලා තිබුණොත් පාවිච්චි කරන ඉස්සරේ කියලා මතක තියාගන්න ඕනේ. මෙතන තියෙනවා noi siamo d'accordo con te. ඒතකොට noi කියන නිසා මෙතන d'accordo කියලා කියන්නේ එකඟයි කියලා කියන්නේ මේක වෙනුවෙන් මතක තියාගන්න හොඳටම පාවිච්චි කරන්න පුළුවන් ඉස්සරේ කියන ක්‍රියාපදය. දැන් ඔයා යාළුවෙක්ගෙන් අහනවා. ඔයා මාත් එක්ක එකඟයිද? Sei d'accordo con me? හදා ගන්න පුළුවන් නේද? Sei d'accordo con me? එමෙතන signora ho signore වගේ අහනවා. Sei d'accordo con me? ඔයා මාත් එක්ක එකඟයිද? Non sono d'accordo con te. මම ඔයත් එක්ක එකඟ නැහැ. මෙතනද ඉස්සරේ දාගෙන මේ d'accordo කියනක ඔය විදිහට මේක වෙනස් වෙන්නේ නැහැ. ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ඒකවචන බහුවචන වලයි කියලා මෙයාව වෙනස් කරන්නේ නැහැ. එතන noi siamo d'accordo con te. ඉස්සරේ තමයි පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා che ore නේද මෙතන වෙලාව තමයි අහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දෙවිධයකට වෙලාව අහනවා. එකක් තමයි ඒක වචන විදිහට අහන්නත් පුළුවන්. කේ ඕරා ඒ කියලා අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් කේ ඕරේ සෝනෝ කියලා අහන්නත් පුළුවන්. එතකොට වෙලාව අහද්දී අපි පාවිච්චි කරන පදේ තමයි එස්සරේ කියන එක. අනිවාර්යෙන් මතක තියාගන්න වෙලාවක් අහද්දී එස්සරේ පාවිච්චි කරන්නේ. එකට කිට්ටු වෙලාවක් අපිට අහන්න පුළුවන්කම තිබුණා කේ ඕරා ඒ කියලා. හැබැයි මේක මෙතන 10 දාලා තියෙන නිසා බහුවචන අකාරටමයි අහලා තියෙන්නේ. කේ ඕරේ සෝනෝ. ඒකට පුරුදු වෙච්චාම හරි මොකද එක විතරනේ තියෙන්නේ කේ ඕරා ඒ කියලා අහන්න. අනිත් ඒවා ඔක්කොම තියෙන්නේ බහුවචන වලින් තියෙන. ඒක නිසා හොඳ පුරුදු වෙච්චාම කේ ඕරේ සෝනෝ කියලා අහන වෙලාව කීයද? ඒතර මෙතන සෝනෝ කියන දාන්න අනිවාර්යෙන්ම සෝනෝ ලෙදීෂි නේද? මේ විදිහට අපිට කියන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට දීෂි කියලා කියනවා, ලෙදීෂි කියලා කියනවා, සෝනෝ ලෙදීෂි කියලා. සාමාන්‍යයෙන් අපි හදිස්සියට එහෙම කියන වෙලාවල් තියෙනවා. එතකොට දැන් මෙතන ෆාත්තෝ තාර්ද කියලා කියන්නේ මම පරක්කු වුණා. එතකොට මේක අතීත කුදන්තයක් නිසා මෙතන පාවිච්චි කරන්න තියෙන්නේ ඕ ෆාත්තෝ තාර්දි. මම පරක්කු වුණා. නේද ඔ ෆාත්තෝ තාර්දි දැන් ගෙදරට තුල්නවා දැන් පරක්කු වෙලා එයා මොන හරි කියන්න ඉස්සෙල්ලා මම ඔයාට එයාට කියන්න ඕනේ ඔ ෆාත්තෝ තාර්දි මි ඩිස්පියාචේ ඕ ෆාත්තෝ වචන මතක තියාගන්න ඕ ෆාත්තෝ තාර්දි මි ඩිස්පියාචේ නේද දැන් ගොඩාක් වෙලාවට ඔයාලට හිතෙනව ඇති මේ ග්‍රැම කරන එක ඇත්තටම අමාරුයි කියලා හිතෙනව ඇති හැබැයි ඉතින් මෙහෙමයි අපි දැන් කතාවේදී අපිට ග්‍රැම හරියට මේ මමුල පටන් ගත්තාම අපි ග්‍රැම ඔක්කොම ටික හදාගෙන භාෂාව පුරුදු කතා කරනවා කියන තැනට යන්න එපා කවදාවත් ඔයාලා දන්න ටිකෙන් කතා කරලා පුරුදු වෙන්න මේ වගේ කෑලි කෑලි ඔයාලා මතක තියාගන්න නේද එතකොට දැන් මේක දැන් කයෙන් හරි යල්ලුකින් අහන්න පුළුවන් නේ ඔයා පරක්කු වුණාද ආයි ෆාත්තෝ තාර්දි ආයි ෆාත්තෝ තාර්දි අබ්බියාමෝ ෆාත්තෝ තාර්දි අපිට පරක්කු වුණා නේද අභ්‍යාපාත්ව තාර්ති මොකක් හරි එකක් මෙතන අවේරේ එකක් දාලා මේක ඉතින් ඔයාලට අවශ්‍ය කරන වෙලාවෙදී පාවිච්චි කරලා පුරුදු වෙන්න හරි මෙතන මෙතන තියෙනවා නේද මේ කියලා තියෙන්නේ මේ උන් වෝම මෝල්තෝ බෙල්ලෝ බෙල්ලෝ කියන එක තියෙන නිසා මේ ගැන කියලා තියෙනවා කියලා අපිට පේනවා මේක එයා ගැන තමයි කියලා තියෙන පුද්ගලයා ගැන කියලා තියෙන පුද්ගලයා ගොඩක් හොඳයි කියලා එතකොට ලූයි කියන එක තියෙනවා ඒ උන් වෝම මෝල්තෝ බෙල්ලෝ ලූයි ඒ උන් වෝම මෝල්තෝ බෙල්ලෝ අපිට මේ වගේ වාක්‍ය හදාගන්න පුළුවන් මේ උදාහරණ වාක්‍ය විතරයි ඔයාලට දීලා තියෙන්නේ මෙව්වෙන් ඔයාලා එස්සරේසා අවේරේ තියෙන ඒවා වෙනස් කරලා ඔයාලට ඕන හැටියට පාවිච්චි කරන්න හදාගන්න පුළුවන්කම තියෙනවා මෙතන තියෙනවා රුස්සා කියලා මෙතන ස්ත්‍රී ලිංග පදයක් තියෙන රුස්සා එහෙම නැත්නම් රුස්සෝ කියලා කියන්නේ රෂ්‍යන් ජාතික රුසියානු ජාතික කියන අදහස් තියෙන රුස්සෝ මෙතන තු කියලා තියෙන නිසා මම ප්‍රශ්නයක් හැටියට මේක අහලා තියෙන්නේ තු සේ රුස්සා ඕන තු නැතුවත් අහන්න පුළුවන් Sei russa? Oya rashiyanda? No, sono italiana. Neha mama itali jatikavak. Strilinga padayak thamai tiyenne. Dan mama kiyana neida? Sei Sri Lankese? Oya Sri Lankikekda? No, sono indiano. Neha mama indiano jatikek. Apita kamathi ekara meka pawichchi karanna puluwan jatikatwaya kiyaddi aniwaryen pawichchi karanne issere kiyana kriya padaya kiyana mataka thiyaganna. Methana stankare kiyana eka thiyena aniwaryen mawala danna stankare walata pawichchi karanne issere vitarai neida? Tu sei stanco oyata mahansida sei stanco neida eka haddi den oyala mewa den me tube ekak tibunata oyalata wadak naha oyala meka oy kiyana tone ekak purudu une naththam ema kiyawala kiyawala me mage wakya 10 15 parak kiyala purudu wenna meka prashnayak wage ahanna naththam uttara denne naha kaayen hari hawoth ema sei stanco kiyala ema nawaththoth ema hariyanne ahanna prashnayak wage ahanna sei stanco me oyata mahansida si metara ledak kiyala thiyena nisa asani patthina nisa o maldi testa
උත්තර දෙන්න පුළුවන් නෑ එස්සේ තු කියලා ආපු නිසා ඕ කියලා උත්තර දෙන්න පුළුවන්කම තියෙනවා සී ඔමාල්දි තෙස්තා මේ ගම් වලගේ හරියදී බලා ගන්න මේකේ ඊටස මෙතන තියෙනවා තවත් ටිකක් විශේෂ අවස්ථාවක් මේක දිහා බලපුවම ටිකක් තව පොඩක් අප්සෙට් වෙනවා වගේ වෙනවාලා නේද මෙතනක් තියෙන්නේ ඊ කපෙල්ලි මෙතනක් තියෙන්නේ කපෙල්ලි මෙතන තියෙන්නේ කොණ්ඩය කියන අදහස් තියෙන්නේ බහුවචන වලින් තමයි තියෙන්නේ එතකොට මෙතන කියලා තියෙනවා ඊ කපෙල්ලි නේරි ඒ ලූංගි ලේයි කියලා කියන්නේ ඇය නේද ඇයට දැන් මෙතන කියන්න ඕනේ දිග්ග කළු කොණ්ඩයක් තියෙනවා කියලානේ කියන්න ඕනේ එහෙනම් අපි මෙතන පාවිච්චි කරලා තියෙනවා කියලා කියද්දී ඇය සතුව තියෙන නිසා ලේයි ආ ඊ කපෙල්ලි නේරි ඒ ලූංගි ප්‍රශ්නයක් තමයි අහන්නේ ලේයි ආ ඊ කපෙල්ලි නේරි ඒ ලූංගි ඇයට කළු දිග කොණ්ඩයක්ද තියෙන්නේ නෝ කියලා දැන් මෙතන තියෙන්නේ ඊ සුවයි කපෙල්ලි ඇයගේ කොණ්ඩය එහෙම නැත්නම් ඇයගේ කොණ්ඩය ගැන තමයි මේ කියන්න යන්නේ. එතකොට මෙතනට අපිට පාවිච්චි කරන්න වෙන්නේ ගැන කියන්න යන නිසා essere කියන ක්‍රියාපදය. එහෙමනම් i suoi capelli sono biondi e corti. මෙතන බහුවචන ආකාරයෙන් පාවිච්චි කරලා තියෙනවා මෙතන ඉන්නේ එක්කෙනෙක් වුණාට මේ කියලා තියෙන කොණ්ඩය ගැන නිසා මේක බහුවචන පාවිච්චි කරලා තියෙනවා මෙතනත් බහුවචන පාවිච්චි කරලා තියෙනවා මෙතනත් බහුවචන පාවිච්චි කරලා තියෙනවා මොකද කොණ්ඩය ගැන කියපු නිසා කියන දේ ගැන අනුව තමයි ඒක තීරණය කරන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා loro triste කියන එකට පාවිච්චි කරන essere අපි loro sono tristi ඒගොල්ලන්ට මහන්සි perché le vacanze sono finite නේද vacation එක ගැන තමයි කිව්වේ ඒක ඉවරයි කියලා කියන්නේ එතකොට sono finite තමයි පාවිච්චි කරන්නේ loro කියන අවස්ථාවේ මොකද මේක බහුවචන නිසා ඊට පස්සේ මේක නම් ඔයාලා දන්නවා tuai fame වඩබඩ ගිනීද no o già mangiato මේක අතීත කාලයක් ja කියන එක කියන්නේ දැනටමත් කියන අදහස තියෙන්නේ මෙතනට පාවිච්චි කරන්න ඕනේ avere පාවිච්චි කරන්න o già mangiato කියලා තමයි කියන්නේ මම දැනටමත් කාලා i just eat කියන අදහස තමයි තියෙන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා il corso finisce la prossima settimana කියලා අහනවා ඔයාට සතුටුයිද නේද කෝස් එක ඉවර වෙනවා ලබන සතියේ il corso finisce finire කියන ක්‍රියාපදය තමයි මෙතනට පාවිච්චි කරලා තියෙන්නේ තුන්වෙනි අවස්ථාව පාවිච්චි කරලා තියෙන්නේ මොකද il corso කියලා කියන්නේ lui කියන අදහසක් තියෙන්නේ ලබන සතියේ ඉවර වෙනවා sei contento ඔයාට සතුටුයිද නේද ඒක අහන්න පුළුවන් දැන් මේ දවස්වල ලංකාවේ නිතරම අහන දෙයක් තමයි නේද ඔබට සතුටුයිද දැන් කියලා නේ siete contenti මේක පාවිච්චි කරන්න පුළුවන් ආ ඉතාලි වලින් ඇහුවොත් එහෙම පෝස්ට් එකේ මාතර දානවා එහෙම දාන්න පුළුවන් ආ හරි ඊට පස්සේ මෙතන තියෙනවා නාශරේ කියන ක්‍රියාපදයේ අතීත කෘදන්තේ තියෙනවා. එතකොට අතීත කෘදන්තය කියලා කියන්නේ මේක අතීත කාලයක් ඉපදුනා කියලා තියෙන්නේ. මේකෙන් දැන් අපි උපන් දිනය ගැන අහද්දී අපේ උපත ගැන අහද්දී අපි අනිවාර්යයෙන්ම ඉපදීම ගැන කතා කරද්දී essere කියන ක්‍රියාපදයේ පාවිච්චි කරන්න කියලා මතක තියාගන්න. ඒ කියන්නේ ඉපදෙනවා මැරෙනවාට පාවිච්චි කරන්නේ සහ ජීවත් වෙනවාට පාවිච්චි කරන්නේ essere කියන අවස්ථාව. එතකොට dove sei nato ඔයා කොහෙද ඉපදුනේ dove sei nato පිරිමි කෙනෙක්ගෙන් අහන්නේ එයා උත්තර දෙනවා sono nato in Inghilterra මම ඉපදුනේ එංගලන්තයේ sono nato දැන් ගැහැණු ළමෙක් ඕක කියනවනම් sono nata වෙන්න ඕන නේද මොකද මේක අවසානයේ වෙනස් වෙන්න එපා නේද dove sei nata කියලා තමයි ගැහැණු ළමෙක්ගෙන් අහන්න ඕනේ ඊට පස්සේ මෙතන ප්‍රශ්නය අහලා තියෙනවා වයසක් ගැන අහලා තියෙන්නේ tu ඔයා ගැන අහලා තියෙන්නේ quanti anni hai ඒක නම් දන්නවා ඔයාලා නේද උත්තර දෙන්න අපි දෙන්නේ o 30 anni o 30 anni කියලා අමාරුවෙන් කියන්නේ නැහැ එකටම කියන්න පුළුවන් මේක 30 anni 30 anni ආයක කයින් කරලා එකටම කියන්න පුළුවන්කම තියෙන o 30 anni මෙතන අනිත් කෙනා ගැන අහනවා අනිත් කෙනාට වයස කීයද කියලා ආන්න ගැන යහන්නේ ආන්න quanti anni ha ආන්නගේ වයස කීයද එතකොට ආයිත් අපිට මේකෙන් උත්තර දෙන අවේරේ වලින් උත්තර දෙන්න පුළුවන් a 22 anni ඇයට වයස අවුරුදු 22යි කියලා ඔන්න ඇය ගැන මේ කියලා තියෙන්නේ පියුජෝවනේ දි මේ අලුත්ම කෙනෙකුට ඇත්තටම හිතා ගන්න බැරුව යනවා මේක මේ ගැනද කියලා කියන්නේ අයිතියද කියලා තියෙන කියලා ඒකට හේතුව මේ වචන ඒගොල්ලෝ වැඩි දන්නේ නැති නිසා අලුත් අය ගොඩක් ඉන්නවා අලුත් අය දන්නේ නැති නිසා මේක හිතා ගන්න බෑ මේක මේ මොකක් ගැනද මේක තේරුම විශේෂයෙන්ම තේරුම දන්නේ නැහැ හැබැයි දැන් මේ අපේ පන්තියේ දෙවනි වතාවට ඉන්න කට්ටියට ගොඩක් වෙලාවට ගොඩක් දේවල් තේරෙනවා මොකද පළවෙනි පන්තියේ ඒගොල්ලෝ හිටපු නිසා ඒක නිසා පුළුවන් තරම් මේ වචන ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න පියුජෝවනි දිමේ කියලා කියන්නේ මට වඩා තරුණයි ඒතකොට ඇය ගැන නෙමෙයි කියලා තියෙන්නේ එහෙනම් ආන්න නිසා අපිට තුන්වෙනි අවස්ථාවේ essere වල පාවිච්චි කරන්න පුළුවන් ඒ පියුජෝවනි දිමේ එයා මට වඩා තරුණයි
එතකොට මෙතන තියෙනවා ඉල්මියෝ මෙඩිකෝ සිකියාම අල්බර්තෝ මගේ වෛද්‍යවරයාගේ නම අල්බර්තෝ ඒ සහ කියලා කියනවා දැන් එයාට මේ සුදු කොණ්ඩයක් තියෙනවා කියලා තමයි කියන්න ඕනේ එතකොට අයිති වෙලා තියෙන අල්බර්තෝට අයිතියක් නැගවන්න ඕනේ එහෙම නැත්නම් අල්බර්තෝ කියලා කියද්දි තුන්වෙනි අවස්ථාව අවේරේබල් පාවිච්චි කරන ආ I capelli bianchi, il mio medico si chiama Alberto e ha i capelli bianchi. Mentre e da latina sa che la chiama non ne sa essere valentina ma stava ne via, i ricalla nene e che ne sa. The making up the back che ha da gana pulon come a piano, ne do non marchia la pulon nede. Maghe signora che nama make i etemi hem hem de attino, me era locu ghi attino, e mata moca carica chi anda pulon metra i tiangona, avere pavicica la chiana pulon come a piano. Metà me i documenti che le chiane li e chievili, e torna tiena ma che la mai chiane venne li e chievili, voi chiedi avete i documenti o altre documenti e namada e come ha latini. Yes, metà tavat vishesha va stava tieno o altre, apidan godak deva la per tiena ma in nama che la qui pugale gota. හැබැයි මෙතන කියලා තියෙනවා TV එකට තියෙනවා කැඩිච්ච ඇන්ටනාවක්. ඒතර අප්‍රාණවාචී දෙයකට හරි කමක් නැහැ. මොකක් හරි දෙයක් තියෙනවා කියලා කියද්දි එයා සතුවනේ තියෙන්නේ. TV එක සතුව තමයි තියෙන්නේ. ඒතර මේ ලන්තේන රොත්ත කියලා කියන්නේ කැඩිච්ච ඇන්ටනාව. නේද? කැඩිච්ච ඇන්ටනාව තියෙනවා TV එකට. එමෙන්න ලා ටෙලිවිෂියෝනේ ආ ලන්තේන රොත්ත. TV එකට තියෙනවා කැඩිච්ච ඇන්ටනාව. ඒක තමයි අදහස් කරලා තියෙන්නේ. මෙතන තියෙන ඊටට වෙනස් අදහසක් මේ තැනක තියෙනවා කියලා කියන්නේ පාවිච්චි කරලා තියෙන්නේ labirra e in frigorifero beer එක තියෙනවා fridge එකේ. එතකොට පාවිච්චි කරන්න ඕනේ තැනක තියෙන නිසා essere කියන ක්‍රියාපදය. මෙතන කියලා තියෙනත් ඒ වගේ අදහසක්මයි lui non è un medico. ඔහු වෛද්‍යවරයෙක් නෙවෙයි. එතකොට එයා ගැන කියපු නිසා තමයි ඒ පාවිච්චි කරේ. ඒ වගේම මෙතන පාවිච්චි කරලා තියෙනවා noi non siamo pronti per andarci metterò his stand තමයි මේක දාගන්නෝනේ මම මේක වැඩිපුර ලියලා තියෙනවා මෙතන his stand එන්න ඕනේ siamo කියන එකම තමයි යන්නේ දෙපාරක් කියන්නේ නැහැ siamo කියන එක මේක අරගෙන මෙතන ලියා ගන්නවා හරි වාලා එහෙනම් නැත්නම් ඒකේ තන කපලා දාලා මේ his standට siamo කියලා ලියා ගන්නවා හරි ඉතින් අපි ලෑස්ති මේ siamo pronti per andarci එහෙ යන්න අපි සූදානම් කියන අදහස් තමයි තියෙන්නේ දැන් ගොඩාක් කලකට pronto කියන එකත් කතා කරනවා නේද දැනටමත් ඔයාලා ඔක වැරදියට පාවිච්චි කරනවාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න නේද දැන් මට කියන්නේ කොහොමද මම කියන මම ලෑස්ති කියලා සිඤ්ඤෝරට sono pronto දැන් ඔක ගෑනුලමක් කියනවා නම් එහෙම නේද ඔක තනිය කියනවා නම් කියන්නේ sono pronta අයියා ගෑන සර් මේ අර ලා බිර්රා කියන එක මැදට මොකක්ද එන්න ඕ ඒ මොකද මේකේ තැනක තියෙන නිසා මේ ඉන්ෆ්‍රිගොරිෆෙරෝ කියලා කියන ස්ථානයක් නිසා ස්ථානයක මොන හරි දෙයක් තියෙනවා කියලා කියද්දී පාවිච්චි කරන්න වෙන්නේ essere කියන ක්‍රියාපදය. එතන labir කියලා කියන්නේ ඒක වචනයක් නිසා මෙතනට e කියලා තමයි පාවිච්චි කරන්න ඕනේ. මේක labir වුණා නම් එහෙම beer බහුවචන වුණා නම් sono infrigorifero. beer තියෙනවා fridge එකේ. ඒතකොට essere එකම තමයි පාවිච්චි කරන්න ඕනේ තැනක තියෙන නිසා. එහෙම නැත්නම් අපි යාළුවන්ගෙන් අහනවා Siete pronti, ragazzi? Siete pronti? O all'estide? E me ne tamo uguale in ahano. Ragazzi, siete pronti per il nuovo argomento all'utmatro cauto all'estide? Siete pronti? Toro alla marutta da? Sì, siamo pronti. Pronto che ne cai, stilingo pure scelingo, e qua c'è una bavo c'è una carta, meno se non è che la matrati again. E se mette una hanama, then in a hangi ma cane, sarà snede si tra di grado alla danno, avere i pavi cicarane. Quando hai freddo, metti il cappotto නේද ඔයාලට සීතල නම් සීතල තියෙන වෙලාවට සීතල තියෙන විට දාගන්න කප්පොත්තෝ එක කෝට් එක දාගන්න අන්තිම එක තියෙනවා ලකාසa නොනේ ස්කල්දාත එතකොට මේ කාසා එක ගැන තමයි කියලා තියෙන්නේ ස්කල්දාරය වෙනවා කියලා කියන්නේ රත් වෙනවා උණුසුම් වෙනවා කියන අදහස ස්කල්දාරය එතන මෙතනට අපිට පාවිච්චි කරන්න වෙන්නේ essere කියන ක්‍රියාපදය තමයි ලකාසa නොනේ ස්කල්දාත දැන් මෙතන වාක්‍ය ගොඩාක් තියෙනවා මේ වාක්‍ය ඔයාලට ඕන වෙලාවට ඕන හැටියට කොටසක් අරගෙන ඉවරලා පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් එහෙම පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙන්නේ මේක ඔයාලා කිහිප වතාවක් බලලා මේකෙන් තව තව වාක්‍ය ඔයාලා හදලා බැලුවොත් තමයි. ඒක ඉතින් ඔයාලා ගතේ තියෙන තව වාක්‍ය හදන වැඩේ. එහුම්කම් දෙන්න ඕනේ හොඳට, කියවන්න ඕනේ හොඳට මේ වගේ වාක්‍ය තව හදන්න ඕනේ. නේද? දැන් මෙතන තියෙන ඊමි ෆීල්ලි sono piccoli කියලා දැන් මේක ඔයාලට කියන්නනේ මගේ දුව පුංචි කියලා කියන්න ඕනේ නේද ලා මියා ෆිල්ියා ඒ පික්කොලා
ඔයාට කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. අලුත්ම කෙනෙකුට හදාගන්න බැරි වෙයි. මොකද මේ සම්බන්ධාර්ථ පද ගැන අපි තාම කතා කරලා නැති නිසා. හරි ඉස්සරහට යද්දී ඔයාලට දැන් ඔයාලා අපිත් එක්ක මාත් එක්ක ඉඳලා හොම් පාඩම් ටිකක් කරලා මාස 4ක් 5ක් ගියාට පස්සේ ඔයාලට තේරෙවි මේ ප්‍රශ්න පත්‍රේ කොච්චර ලේසිද කියලා. ඇත්තටම මේක ප්‍රශ්නයක් තියෙන්නේ මොකද්ද මේ අතීත කුදන්ත ටිකක් තියෙනවා තැන් තැන් වලින් දාලා ක්‍රියාපද වර්ණගිච්ච ඒවා තියෙනවා ඒවා ඔයාලා තාම දන්නේ නැහැ අලුත් අය. ඉතින් ඒව නිසා තමයි ඔයාලට මේක අමාරුයි වගේ පේන්නේ. ඇත්තටම ගත්තොත් මේක අමාරු නැහැ. ව්‍යාකරණානුකූලව පොඩ්ඩක් භාෂාව කරලා තියෙනවා නම් මේ ප්‍රශ්න පත්‍රයම තව මාස 3ක් ගිහිල්ලා ඔයාලා කරන්න පටන් ගන්න කොච්චර ලේසිද කියලා ඔයාලට තේරෙයි. අනිවාර්යයෙන්ම මේක පළවෙනි වතාවට කරද්දී අමාරුයි වගේ තමයි දැනෙන්නේ. හැබැයි ඉතින් මේ හැම එකක්ම තව වතාවක් කරද්දී ඔයාලට මේක හොඳට හුරු වෙන්න පුළුවන්. නුහුරු ගතිය දැනෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඉස්සරහ අහන්න නිරෝෂන් දැන් අර එස්සරේක ඔය අන්ධාරේ වගේ ක්‍රියාපද එන්නේ එස්සරේක සර්. ඒ කියන්නේ අර දැන් අරන් ඉපදීම අර ජීවත් වෙනවා ඒ ක්‍රියාපදේ වලට එන්නේ එස්සරේ ක්‍රියාපදේ වගේ සර්. අර අන්ධාරේ කියන ඒවත් එන්නේ එස්සරේද? එස්සරේ තමයි ඔය අන්ධාරේගේ අතීත කාලයත් එක්ක සෝනුවන් දත්තෝ කියලා කියන්නේ නේද? ඒ වගේ අවස්ථාවටයක් අපිට ඉස්සරහට ඉතින් එනවා නේද? අපි ඉතින් අර මේ දැන් අපි දන්නවනේ අවෙරේ කියන ක්‍රියාපදේ නේද? අවෙරේ කියන ක්‍රියාපදේ අවස්ථාවේ කොහමද? ඕ තියෙනවා නේද? ආයි තියෙනවා, ආ තියෙනවා, අබ්භ්‍යාම අබ්භ්‍යාම සෝරි අබ්භ්‍යාමෝ තියෙනවා. ඊට පස්සේ අවෙරේ තියෙනවා, අන්තිමට තියෙනවා ආන්නෝ නේද? ওই ටික තමයි අපිට අවෙරේ වල පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට මේකට එකතු වෙන්න ඕනේ. මේකට එකතු වෙනා මෙන්න මේ වගේ ඒවා ටික. අපි දැන් පර්ලාරේ වල ගත්තොත් එහෙම අපි කියනවා පර්ලාතෝ කියලා. එතකොට මේ කතා කරලා තියෙන්නේ නේද? මංජාරේ වල ගන්නවා මංජාතෝ කියලා. මංජාතෝ. එතකොට අපි ගන්නවා ප්‍රෙන්දරේ වල ගන්නවා ප්‍රේසෝ කියලා. අත් ගත්තා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි දොර්මීතෝ කියලා පාවිච්චි කරනවා නේද? එහෙම නැත්නම් අපිට ෆිනීරේ වල නිතරම පාවිච්චි කරනවානේ ෆිනීතෝ කියලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුලීතෝ කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. මෙවුව ගැන අපි කතා කරනවා අතීත පස්සාත ප්‍රොසිමෝල්දි කතා කරනවා. දැන් ඔයාලට මේක දාගෙන ඉවරලා පර්ලාතෝ කියලා කියන කතා කෙරුවා, මංජාතෝ කියන්නේ කෑවා, ප්‍රේසෝ කියන්නේ ගත්තා, දොර්මීතෝ කියන්නේ නිදාගත්තා, ෆිනීතෝ කියන්නේ අවසන් කරා, පුලීතෝ කියන්නේ පිරිසිදු කළා. හැබැයි මේක තනියම පාවිච්චි කරන්න බෑ. අනිවාර්යෙන් මේක පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි අතනින් ලෙවකාන්සේ සෝනෝ ෆිනීත කියලා දැම්ම මෙතන ඒ ගැන කියන නිසා අපි දැම්ම එස්සරේ කියන ක්‍රියාපදය. හැබැයි මෙතන මේ පාවිච්චි කරන හැම ක්‍රියාපදයකටම පාවිච්චි කරන්නේ මෙන්න මේ අවේරේ කියන අවස්ථාව. ඒතකොට දැන් අපිට මේකෙන් එකක් දාලා මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඕ ෆිනීතෝ නේද? ඒත් ආන්නෝ පර්ලාතෝ ඒගොල්ලෝ කතා කරුවා. අබ්භ්‍යාමෝ මංජාතෝ කැමති එකක් දා ගන්න පුළුවන්. ආ ප්‍රේසෝ ඔහු ඇය ගත්තා නේද? ආයි පුලීතෝ නේද? ඔය වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේයින් එකක් තියෙනවා. මේවල අදහස් දන්නවනේ ඔයාලා කවුද මේ පුද්ගලයා කියලා. මේයින් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා ඔයාලට පුද්ගලයාට අදාළව. එතකොට මේකෙම අපිට නැත යන අර්ථේ පාවිච්චි කරන්න ඕන නම් මෙතනට අපිට නොන් කැලක් දාගත්තා නම් හරි. මේවා අපි පස්සාත පොසිමොලද වෙනම කතා කරනවා. නොන් ඕ ෆිනීතෝ අංකෝරා. එහෙම කියන්නේ නොනෝ අංකෝරා ෆිනීතෝ. නොනෝ අංකෝරා ෆිනීතෝ. මම තාම ඉවර නැහැ. නොනෝ පුලීතෝ. නොනෝ මංජාතෝ. කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. ආ මේ වගේ තමයි මේ අත් මේක පාවිච්චි කරන්නේ. අර දැන් ඉස්සෙල්ලා පාවිච්චි කරද්දී අපිට එස්සරේ වල ඒ කියන අවස්ථාවත් අපිට තිබුණා. සෝනෝ කියන අවස්ථාවක් තිබුණා. තුන්වෙනි අවස්ථාව හයවෙනි අවස්ථාවයි. එතකොට දැන් මේකත් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන්. අර තිබිච්ච දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මොකක් කර දෙයක් ඉවරයි කියලා කිව්වොත් එහෙම මට කියන්න පුළුවන්. ඒ ෆිනීතෝ කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට සෝනෝ ෆිනීති කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මෙව්වා අපිට කතා කරන්න තියෙන්නේ මේ පස්සාතෝ ප්‍රොස්සිමෝ කියන අවස්ථාවේදී තමයි. ඒක නිසා මේ වගේ මොනවද කියලා අපි ඉස්සරහට දැනගමු. දැනට නිකන් පොඩ්ඩක් මතක තියාගන්න මේ වගේ දේවල් එක්ක මේ එස්සරේ අවේරෙත් මේ දෙකට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා කියලා නිකන් පොඩ්ඩක් මතක තියාගත්තනම් හරි. 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 පොඩි අදහසක්ක් ලොකෝට හිතන්න බෑ. දැන් මේ අලුත්ම එක්කෙනුට මේක නම් පිස්සු වගේ දෙනුනොත් එම ගණන් ගන්න එපා. මේ නිකන් මේ මේ පොඩි අදහසක් දුන්නේ එකින්. හරි. එතකොට දැන් අපිට ඔව් අහන්න 23 පොඩ්ඩක් කියන්න. 23 මොකද වාක්‍ය කියන්නකො මට? කොන්ඩෝ අන්තිම ඉස්සල්ලා කියන්න මට වාක්‍ය කියවන. හරි. කොන්ඩෝ ෆ්‍රෙඩ්ඩෝ. ආ quando hai freddo metti il cappotto. quando hai freddo ආයෙත් මට සීතලයි මට රස්නේ කියලා කියද්ද පාවිච්චි කරන අවේරේනි ඕ ෆ්‍රෙඩ්ඩෝ ඕ කාල්ඩෝ එහෙමනේ අපි කියන්නේ නේද? ඒක නිසා අතන්ට මේ තු කියන අදහසින් තමයි පාවිච්චි කරලා තියෙන ආයි කියන එක.
quando hai freddo, metti il cappotto. E va che poi ci saranno pure uomini. Hari. Then apito io vacchi vale di tibiccia prasneakta mai eke tibiccia samhara kriyapada varane gingene udaharane gattotte metana tibuna metti kiyala eka etoda dan me metti kiyana eka mokadda kiyala kenekuta hoya ganna beri wenna puluwan aluth kenekuta parana yana danna metti kiyala kiyanne mettere kiyana kriyapade tu wenuwen thiyena awasthawa kiyala dannawa habai eka metti kiyala kiyanne tu wenuwen thiyena awasthawa kiyala danaganna nan oyala danaganna one ක්‍රියාපදයක් කොහොමද වර්තමාන කාලයේ වර්ණගන්නේ කියලා. දැන් අපි එස්සරේ අවේරේ ගැන කතා කරා. එව්වත් ක්‍රියාපද. ඒ දෙක ඒව වර්ණගිත හැටි අපි දැක්කා. ඒ වගේම අපි ඒ වලට පාවිච්චි කරපු කත්‍රූල හැටියට පාවිච්චි කරපු සර්වනාම ටිකත් ඔයාලා දැක්කා. නේද? මේ වෙනකොටත් ඔයාලා දන්නවා සර්වනාමයක් කියන්නේ මොකක්ද? නේද? කත්‍රූ කෙනෙක් අංගමල සර්වනාමයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේක මම සමහරක් විට ඔයාලට එවලත් ඇති නේද මේක ඔයාලට පේනව නේද පේනවද මේක පේනව සර් හරි 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 මේ මේක තමයි මේ අපි දැන් මේ මෙස්සරේ සහ අබේරේ වරණගපු මේ ඊ ප්‍රොනෝමි පර්සොනාලි සොජ්ජෙත්තු කියලා කතා කරපු එක ඒ කියන්නේ කත්‍රු කෙනෙක් අඟවන්න පාවිච්චි කරන සර්වනාමය ප්‍රොනෝමියක් කියලා කියන්නේ සර්වනාමයක් අපිට සර්වනාම එක එක විදිහට හම්බ වෙන්න පුළුවන් අපි මේ දැනට කතා කරන්නේ කත්‍රු කෙනෙක් අඟවන සර්වනාමය ගැන මේවා ඔයාලා දැක්කා එස්සරේ සහ අබේරේ වල කොහොමද අපි පාවිච්චි කරේ කියලා මේවා ගැන ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ දැන් ඔයාලා දන්නවා යෝ තු ලුයි ලේයි නොයි වොයි ලෝරෝ ඔය අවස්ථා ටික ඔයාලා දන්නවනේ නේද එතකොට දැන් අපි ඒවා පාවිච්චි කරද්දී යෝ තු ලුයි ලේ කියන අවස්ථා තුනම ඒක වචන කියලා දන්නවා නොයි වොයි ලෝරෝ කියන අවස්ථා තුන බහු වචන කියලා දන්නවා එතකොට එව්වලදී අපට සමහරක් වෙලාවට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් ඉස්කෝලේකට ගිහිල්ලා ඔයාලා ඉගෙන ගන්නව නම් එහෙම නැත්නම් පරණ කෙනෙක්ගෙන් අහ ගන්නව නම් හරි මොකක් හරි පොතක පතක පරණ තැනක දෙයක් කියවනව නම් මේ ලුයි කියන වෙනුවට ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා එල්ලි කියලා පාවිච්චි කරලා තියෙනවා එස්සෝ කියලා පාවිච්චි කරලා තියෙනවා ලේයි කියන එක වෙනුවට ඒල්ලා කියලා පාවිච්චි කරලා තියෙනවා ඒස්ස කියලා පාවිච්චි කරලා තියෙනවා මේ ලොරෝ කියන අවස්ථාව වෙනුවෙන් ඒසි පුරුෂ ලිංග බහුවචන වලට පාවිච්චි කරනවා ඒස්ස කියන එක ස්ත්‍රී ලිංග බහුවචන වලට පාවිච්චි කරනවා සමහරක් විට මේවා ටික කවුරුවත් කවුරුට කෙනෙක් අහලා නැති වෙන්නත් පුළුවන් ඒකට හේතුව තමයි මේගොල්ලන්ගේ භාෂා ප්‍රතිසංස්කරණවලදී මේ ඒල්ලි එල්ලා ඒස්සෝ ඒස්ස ඒසි ඒසි කියන ඒවා ඒගොල්ලෝ අයින් කරනවා මොකද පාවිච්චි කරන්න බෑ කතා කරන වෙලාවට මේවා ටික ඔහු උසයි කියලා කියද්දි ඒල්ලි ඒ ආල්තෝ කියලා කිව්වොත් එහෙම නාවුලක් එක. එහෙම කියන්නේ සාමාන්‍ය කතා බහේදී සාමාන්‍ය පාවිච්චි කරන්නේ නැහැ මෙව්වා. හැබැයි දැන් ඒවා අයින් කරලා තිබුණාට පරණ පොත්පත්වල සහ පරණ ගුරුවරු ගන්නද්දී මේකත් සාමාන්‍යයෙන් කියනවා. පරණ ප්‍රශ්න පත්‍රයක් දැක්කොත් හරි පරණ පොතක් හරි දැක්කොත් මේවා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ දෙයක් තිබුණොත් කලබල වෙන්න එපා. ALES කියලා කියන්නේ ලුයි කියන අදහසම තමයි. එකම අදහස තියෙන්නේ. ALS කියලා කියන්නේ ලේයි කියන අදහසම තමයි. ඒ වගේම ලෝරෝ වෙනුවට තමයි ඒසි කියලා පාවිච්චි කරලා තියෙන්නත් පුළුවන් ඒස් කියලා පාවිච්චි කරලා තියෙන්නත් පුළුවන් හැබැයි සාමාන්‍ය භාවිතයේදී මේවා අපි පාවිච්චි කරන්නේ නැහැ කතාවේදී කොහොමවත් පාවිච්චි කරන්නේ නැහැ ලියන්න විතරක් සමහරක් වෙලාවට කලාතුරකින් පාවිච්චි කරන ඒක නිසා මේවා ගැන ලොකුවට හිතන්න එපා මේ වගේ දේවලුත් තියෙනවා කියලා පොඩ්ඩක් මතක තියාගත්තාම හරි නැත්නම් අපි ප්‍රොනෝමි පර්සොනාලි සොජ්ජෙත්ති කියලා කියන්නේ මෙන්න මේගොල්ලන්ට තමයි එතකොට ඒක මේක මම ඔයාලට ඒවල තියෙනවා කියලා මම හිතනවා කලින්ම පාඩම් වලදී එහෙම නැත්නම් මම අපෝ එවන්නම් වලට කොහොමද එකටම මම දාන්නක් මේව ටිකත් එක්කම එතකොට දැන් අපි කතා කරමින් හිටියේ එස්සරේ සහ අවේරේ ගැන කතා කරේ හැබැයි එස්සරේ සහ අවේරේ වල අපි කතා කරමින් හිටියේ මෙන්න මේ කියන කාලය ගැන අපි වෙනම කතා කරා අතීත කාලය සහ මේ අනාගත කාලය ගැන පොඩ්ඩක් කතා කරා හැබැයි අපි කතා කරේ විශේෂයෙන්ම ප්‍රෙසෙන්තේ ඉන්ඩිකටිවෝ ගැන තමයි කතා කරේ ප්‍රෙසෙන්තේ ඉන්ඩිකටිවෝ ගැන කතා කරේ එතකොට ප්‍රෙසෙන්තේ ඉන්ඩිකටිවෝ කියලා අපි පාවිච්චි කරන්නේ මේ සරල වර්තමාන කාලය ඒ කියන්නේ සරල වර්තමාන කාලය පාවිච්චි කරද්දී අපිට
දැනගන්න ඕන දෙයක් තියෙනවා ක්‍රියාපදයක් කොහොමද අපි මේ ක්‍රියා විදිහ අනුවරණ ගා ගන්න කියලා මේ ප්‍රෙසෙන්ට් ඉන්ඩිකටිවෝ කියලා කියන්නේ ක්‍රියා විදිහ ඉතාලි භාෂාවේ ක්‍රියාපදයක් ගත්තොත් අපි ක්‍රියාපදවලට කියනවා ඊවර්බි කියලා ක්‍රියාපදවලට අපි කියනවා ඊවර්බි කියලා මේ ක්‍රියාපදයක් ගත්තාම මේ ක්‍රියාපදය ක්‍රියා විදි 22කට බෙදා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ක්‍රියා විදි 22ක් තියෙනවා. අපි මේ දැනට දන්නේ වර්තමාන කාලය, අතීත කාලය, අනාගත කාලය වගේ දේවල් අපි දන්නවා. එතකොට හැබැයි ක්‍රියා ඒ වගේ අවස්ථා 22ක් තියෙනවා. ඒ 22ම අපිට ඕන කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි එච්චර ලොකු දේවල් කරන්න යන්නේ ඉගෙන ගන්න නැත්නම් ඕන වෙනවා. හැබැයි අර අවස්ථා පළවෙනි අවස්ථා පහක් හයක් අපි ඉගෙන ගත්තොත් එimhe ක්‍රියා විදි අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. සාමාන්‍ය භාවිතයෙන් හොඳටම ඇති තරමටම මේක ඇති. දැන් මෙතන මේ ඊ වේර්බි කියලා කියපුවහම අපිට මේක තමයි නේ අපි මේ ඊ වේර්බි එකට කියනවා ඊ වේර්බි එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. ඉල් වේර්බෝ ඒ නමේ ක්‍රියාපදයේ ගැන තමයි මම කියන්න යන්නේ. ඒකයි මම ඉස්සරේ පාවිච්චි කරේ ඉල් වේර්බෝ ඒ ඉල් කුෝරේ නේද il cuore hadavata mokeda della frase නේද il verbo è il cuore della frase ඒ කියන්නේ ක්‍රියාපදය තමයි වාක්‍යයේ හදවත නේද එතකොට ඒ වගේ වටිනාකමක් තියෙනවා මේ ඊ වේර්බි එකට දැන් මේක හරියට වර්ණගා ගත්තේ නැත්නම් තමයි අපිට ප්‍රශ්නයක් එන්නේ මොකක්ද අපි අර පුරුදු විදියට r e r i දේ වලින් පාවිච්චි කරලා කතා කරන්න පුරුදු වෙනවා හැබැයි අපි මේක ක්‍රියාපදේ වර්ණගා ගත්තට පස්සේ අපිට ව්‍යාකරණ අනුකූලව හරියටම කතා කරන්න පුළුවන් කමක් ඇති වෙනවා. අනිත් කොටස් ටික කොච්චර හදාගත්තත් වැඩක් නැහැ. ක්‍රියාපදේ අපි හරියට වර්ණගා ගන්නෙ නැත්නම් ක්‍රියාපදේ අපි හරියට ව්‍යාකරණ අනුකූලව පාවිච්චි කරන්නේ නැත්නම් වාක්‍යයෙන් කිසිම තේරුමක් නැහැ. අනිත් කොටස් ටික මොන මොන හරි කලපොලි ෂේප් එකක් දාගත්තත් ක්‍රියාපදේ දිහා බලලා ඊට පස්සේ අපිට තේරුම් ගන්න බැරුව යනවා. ඒක හරියට වර්ණගා ගත්තේ නැත්නම්. ඒක නිසා මේ ඊ වේර්බ් එකක් කියලා කියන්නේ වාක්‍යයක හදවත කියලා කියනවා. එතකොට හදවත කියලා කියනවා වාහනයක එන්ජින් එක වගේ කියලා කියන මොකද එන්ජින් නැතුව වාහනයක් වැඩන්නේ නැහැ නේ ඒක නිසා මේකට ඒ අදහස වලින් පාවිච්චි කරනවා එතකොට මේ ඊ වේර්බ් එකක් ගත්තාම ඔයාලට ඕන තරම් ඩික්ෂනරි එක හොයාගන්නත් පුළුවන් ආන්ත මේ Google ගහලා හොයාගන්නත් පුළුවන් හැබැයි ඔයාලට මේ ඊ වේර්බ් වල හොයාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අවස්ථා තුන විතරයි මෙහෙම කියමුකෝ ඊ වේර්බ් එකක් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඊ වේර්බ් එක කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ කියන්නේ අපිට හම්බ වෙන්න පුළුවන් ක්‍රමයකට හැදෙන ක්‍රියාපද අපි ඒවලට කියනවා රෙගුලාරි කියලා ක්‍රමයකට හැදෙන ක්‍රියාපද එහෙම නැත්නම් අපිට හම්බ වෙන්න පුළුවන් ඉරෙගුලාරි කියලා ඉරෙගුලාරි කියලා කියන්නේ ක්‍රමයක් නැති ක්‍රියාපද උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මට මෙතනට දාන්න පුළුවන් මම පාවිච්චි කරනවා පර්ලාරේ කියන ක්‍රියාපදය පර්ලාරේ ඒ වගේම මම මෙතනට ගන්නවා අන්දාරේ කියන ක්‍රියාපදය කවුරු හරි කෙනෙක් කියයි මේ දෙකම එක වගේ නේද කියලා මොකද ඒකට හේතුව මේ අවසාන වෙන අකුරු දිහා අකුරු දිහා බලලා මෙතෙන් මේකත් ආරි ක්‍රියාපදයක් මේකත් ආරි ක්‍රියාපදයක් හැබැයි මේක මම පුද්ගලය වෙනින් වර්ණගා ගන්න ගියොත් මේකට ක්‍රමයක් තියෙනවා මේ ආරි ක්‍රියාපදයට හැබැයි මේ ආරි ක්‍රියාපදයට ක්‍රමයක් නැහැ එතකොට මේ ක්‍රමයක් තියෙන රෙගුලාරි ක්‍රියාපද අපිට හම්බ වෙන ගොඩාක් 185ක් විතරම තියෙන්නේ මේ රෙගුලාරි කියන අවස්ථාවෙන් තියෙන ක්‍රියා මේ ක්‍රියාපද තියෙන අපිට හදා ගන්න ලේසි ඒවා 185ක් විතරම තියෙන්නේ අපිට ලේසි හදා ගන්න ක්‍රමේ තියෙනවා අපි හදා ගන්න පුළුවන්කම තියෙනවා හැබැයි මේ ඉරෙගුලාරි කියන එක අපිට හදා ගන්න බෑ උදාහරණයක් හැට මෙතනින් අපි ගත්තොත් එහෙම දැන් මට කියන්න ඕනේ මේක මම පර්ලාර කියලා කියන ගොඩක් අය දන්නවා නේද කතා මම කතා කරනවා කියලා කියද්දි මම කියනවා ඊයෝ පර්ලෝ කියලා කියනවා ඊයෝ පර්ලෝ නේද දැන් ඔන්න ඕක මම වෙනුවෙන් වර්ණගා ගත්තා ඒකට ඒක කරේ මොකද මෙන්න මේ ආර කියන එක අයින් කරලා මම වෙනුවෙන් ඕ කියන එකක් එකතු කරා එතකොට නුඹ වෙනුවෙන් ඊ එකතු කරනවා ඔහු ඇය වෙනුවෙන් ආ එකතු කරනවා අපි වෙනුවෙන් ඊයමෝ එකතු කරනවා ඔයාලා වෙනුවෙන් ආතේ එකතු කරනවා ඒගොල්ලෝ වෙනුවෙන් අනෝ එකතු කරනවා
එතකොට දැන් ඔයාලට මම අවසාන කීප කොටස් ටික වලට මතකයි දැන් පොඩ්ඩක් ඔල්ලු දිය ගන්නවා ඒ ටික මතකයි මොකද දැන් මේ වලට අපි එකතු කරපු කොටස් ටික අපි පිළිවෙලකට හදාගත්තාම මේ වගේ ආර ක්‍රියාපද ගොඩාක් කරන්න අපිට වර්ණගා ගන්න පුළුවන්කමක් තියෙනවා හැබැයි මේකත් ආර ක්‍රියාපදයක් තමයි දැන් මම මට කියන්න ඕනේ මම යනවා කියලා කියන්න ඕනේ මෙතන මම කිව්වේ මම කතා කරනවා කියලා හැබැයි දැන් මම මෙතන කියන්න ඕනේ මම කතා මම යනවා කියලා එතකොට මම කියන්නේ මේක යෝ වාදෝ කියලා එතකොට දැන් ඔයාලට බලද්දි පේනවා මොකද්ද මේ ඉරෙගුලාර කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ මේක මොන විදිහෙන් ගත්තත් අපිට මෙයාට සමාන වෙන්නේ නැහැ ගොඩාක් වෙලාවට මෙයාගේ වර්ණගේ නමස්ථා එකක්වත්. සමහරක් ඒවා සමාන වෙනවා සමහරක් සමාන වෙන්නේ නැහැ. මුල් මේක දිහා බලලා අපිට බැරි වෙලාවත් කියන්න බෑ මේ වාදෝ කියන එක දැක්කොත් එහෙම අලුත්ම කෙනෙක් දන්නේ නැහැ මේක මොකද්ද කියලා. දැන් වාදෝ කියන එක ඩික්ෂනරි මේ Google එකේ ගහලා බලද්දී වාදෝ කියන එකට තේරුමක් කියන එකක් නැහැ. හරි මොකද ඒකේ තියෙන්නේ එහෙම දැන් ඩික්ෂනරි එකේ අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ වාදෝ නෙමෙයි අපිට හොයාගන්න තියෙන්නේ අන්ධාරය කියන මුල් අවස්ථාව තමයි. ඒතකොට මේ අන්ධාරය ගත්තාම අපිට මේක වර්ණ ගා ගන්න විදියක් දීලා නැහැ ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලෝ කියනවා මේක එහෙම විදියක් නැහැ. හැබැයි හැම ක්‍රියාපදයකම එහෙම වර්ණ ගන්න පුළුවන් ක්‍රියාපද ගොඩක් තියෙනවා. මේ ප්‍රසද්ද හැට ගත්තා මේ පැත්ත වැඩි මේ පැත්ත අඩුයි. ඒතකොට සාමාන්‍ය භාවිතය අපි ගොඩක් මේ වගේ දේවල් පාවිච්චි කරන්න තියෙනවා. ඒතකොට ඒ වලටත් කියන්නේ ඉරෙගුලාර්. ඒතකොට මේ අන්ධාරය කියන ක්‍රියාපදේ ඉරෙගුලාර් එකක්. ඒකට හේතුව තමයි වර්ණ ගන්න විදියක් කියන්න බෑ. හැබැයි මේ පර්ලාර් කියන එක රෙගුලාර් ක්‍රියාපදයක්. ඒකට හේතුව තමයි වර්ණ ගන්න විදියක් අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කොහොම වුණත් ක්‍රියාපදයක් මේ ඉවර්පි එක අපිට කොටස් තුනකට වෙන් කරගන්න පුළුවන් ප්‍රධාන කොටස් තුනකට වෙන් කරගන්න පුළුවන් දැන් මෙතන කොටස් දෙකකට වෙන් කරුවා විධිමත් ක්‍රියාපද සහ අවිධිමත් ක්‍රියාපද කියලා මේක මේ ප්‍රෙසෙන්ට් ඉන්ඩිකටිව් වලට විතරක් තියෙන එකක් නෙමෙයි හැම ක්‍රියා විධියකදීම වගේම අපිට විධිමත් සහ අවිධිමත් කියලා කොටස් දෙකක් දීලා තියෙනවා හැම වෙලාවකම විධිමත් කොටස වැඩි අවිධිමත් කොටස ලොකු පොඩි ඒක නිසා අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඒවා ටික මතක තියාගන්න තමයි තියෙන්නේ මේවට හැදෙන ක්‍රමය දන්නේ නැති නිසා කරන්න තියෙන එකම වැඩේ තමයි මේක මතක තියාගන්න ඕනේ එතන අපි මුලින්ම ගත්තාම අපිට මේ කොටස් දෙක බෙදෙනවා ඒ රෙගුලාරේ උනත් ඉරෙගුලාරේ උනත් අපිට ක්‍රියාපදයක් හොයාගන්න විදිහක් තියෙනවා දැන් වාක්‍යයක් ගත්තොත් එහෙම වාක්‍යයක් ගත්තාම කොහොමද අපි දැක්කොත් එහෙම ක්‍රියාපදයක්ද කියලා හොයාගන්න විදිහක් එපැයි නැත්නම් මේ අනුන්ගේ භාෂාවේ තියෙන වචන ඔක්කොම එක වගේ අපි අඳුරන්නේ නැහැනේ හැබැයි අපි කොහොමද මේක ක්‍රියාපදයක් කියලා හොයාගන්නේ ඒ කියන්නේ අපි හැම වෙලාවකම බලන්න ඕනේ ක්‍රියාපදයේ අවසාන අකුරු දිහා බලන්න ඕනේ ඒ කියන්නේ ක්‍රියාපදයක් ආරේ වලින් අවසාන වෙලා තියෙන්න පුළුවන් ඒ වගේම ක්‍රියාපදයක් ඒරේ වලින් අවසාන වෙලා තියෙන්න පුළුවන් ඒ වගේම ක්‍රියාපදයක් ඊරේ වලින් අවසාන වෙලා තියෙන්න පුළුවන් මේ ආරේ ඒරේ ඊරේ වලින් අවසාන වෙන අවස්ථාවට මේගොල්ලෝ කියනවා ලින්ෆිනීතෝ කියලා වචන පොඩ්ඩක් මතක තියාගන්න ඉන්ෆිනීතෝ ලින්ෆිනීතෝ කියලා කියනවා ලින්ෆිනීතෝ එකක් කියලා කියන්නේ ක්‍රියාපදයක මූලික අවස්ථාවට අපි දැන් කිව්වේ එස්සරේ කියලා එස්සරේ කියලා කියන්නේ ලින්ෆිනීතෝ අවස්ථාව. එතකොට ඒක ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව් විදිහට වර්ණගිච්චාම තමයි සෝනෝ සෙයි ඒසියාමෝ සියතේ සෝනෝ කියලා වැදු ආවේ. අවේරේවල ලින්ෆිනීතෝ අවස්ථාව කියලා කියන්නේ අවේරේ කියන එක. ඒක වර්ණගල නැහැ ඒක මුල් අවස්ථාව තියෙන්නේ. එතකොට ක්‍රියාපදයක මුල් අවස්ථාවට අපි කියනවා ලින්ෆිනීතෝ අවස්ථාව කියලා. එතකොට ඉන්ෆිනීතෝ අවස්ථාව ආරේ වලින් අවසාන වෙන්න පුළුවන්, ඒරේ වලින් අවසාන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඊරේ වලින් අවසාන වෙන්න පුළුවන්. එතකොට මේ ආරේ වලින් අවසාන වෙන එකට උදාහරණයක් ගත්තොත් එහෙම අපිට තියාගන්න පුළුවන් මෙතනට එකක්. අපි ගමු පර්ලාර කියලාම නේද අපි දන්නම නිතර මේක. පර්ලාර කියන එක ආරේ වලට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මෙතනට ගත්තොත් එහෙම අපිට මෙතනට පාවිච්චි කරන්න පුළුවන් ඒරේ එකක් හැටියට ප්‍රෙන්දේ කියලා ගන්න පුළුවන් කම තියෙනවා. එතකොට වලට පේන අවසාන අකුරු ඒරේ නිසා මේක ඒරේ ක්‍රියාපදයක්. ඒ වගේම මෙතනට අපිට ගන්න පුළුවන් ඊරේ ක්‍රියාපදයකුත් ගන්න පුළුවන්. මේ තියෙන අවසාන වෙලා තියෙන ඊරේ වලින් නිසා අපි ඒකට කියනවා ඊරේ ක්‍රියාපදයක් කියලා. එතකොට මෙතන ඔයාලට පෙවුණා මේක ආරේ ක්‍රියාපදයක් එක උදාහරණයක්. මේක ඒරේ ක්‍රියාපදයක්. මේක ඊරේ ක්‍රියාපදයක්. එතකොට මේ ආරේ ඊරේ ඊරේ ක්‍රියාපද අපිට ඕන තරම් හොයාගන්න පුළුවන් එක එක අවස්ථාවලට අනුව. හැබැයි ලොකුම වැඩේ තියෙන්නේ මේ ක්‍රියාපදය කොහොමද වර්තමාන කාලයේදී වර්ණගා ගන්න කියලා. ඉතින් ඒක අපි අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕන. මොකද වාක්‍යයක් ගන්න ඕන වර්ණගලම තමයි.
හැබැයි සමහරක් අවස්ථා තියෙනවා මේ ලින්ෆිනීටෝ අවස්ථාවම පාවිච්චි කරන එක කියන ආරේ හරි ඒරේ හරි ඊරේ හරි මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කුංචි කුංචි අවස්ථා ටිකක් තියෙන අවස්ථා තුනක් වගේ තමයි තියෙන්නේ එකක් අපි කියනවා පොතරේ වලේ දොබේරේ සපිරත් එක පාවිච්චි කරනවා අපි ඒව ගැන කතා කරනවා ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා නිපාත පදයක් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා ඊටස ආපහු තියෙනවා විධාන වලදී ඇත යන අර්ථයත් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා මේක මේ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා ඒ ඇරෙන්න මේක අපිට වර්ණ ගන්න නැතුව පාවිච්චි කරන්න විදිහක් නැහැ එතකොට දැන් වර්ණ ගන්න නම් අපි මේ ක්‍රියාපදයේ වර්ණ ගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ දැන් ඔයාලට පේනවා මෙතන කොටස් දෙකක් තියෙනවා නේ මේ ක්‍රියාපද කොටස් දෙකක් තියෙනවා පේනවා මම ඊළඟ ගහපු නිසා ඔයාලට මේකේ මුල් කොටසක් තියෙනවා මේකේ අග කොටසක් තියෙනවා මේකේ අග කොටසක් තියෙනවා මුල් කොටසක් තියෙනවා මෙතනත් අග තියෙනවා ඊරේ මුල තියෙනවා මෙන්න මේ අකුරු හතර තියෙනවා එතකොට මේ ක්‍රියාපදය ඒගොල්ලෝ කොටස් දෙකකට බෙදෙනවා ඒ කියන්නේ මේ අවසාන වෙන එක ඒගොල්ලෝ අයින් කරගන්නවා මෙන්න මේක අයින් කරනවා දැන් අපි වර්ණගෙන හැටි තමයි මේ කියන්නේ යන්නේ එතකොට ආර ඒරේ ඊරේ අයින් කරගන්නවා දැන් මේ කොටස් දෙකටත් ඒගොල්ලෝ නමක් දෙනවා ඒ කියන්නේ ආර කියන්නේ මොකක්ද මේ මුල් කොටස මොකක්ද කියලා නමක් දෙනවා එතකොට ඒගොල්ලෝ මෙන්න මේ මුල් කොටසට කියනවා මුල් කොටසට කියනවා නමක් ඒ වගේම අපි මේකේ මේ අග මේකේ අග කොටසට අපි ඒගොල්ලෝ නමක් කියනවා මේ මුල් කොටසට ඒගොල්ලෝ කියනවා මුල කියලා මුල් කොටසට කියන්නේ මුලමනේ නේද මුල කියලා කියනවා ඉතාලි වලින් මුල කියලා කියන්නේ රදීචේ රදීචේ මේ අග කොටසට ඒගොල්ලෝ කියනවා දෙසිනෙන්සා කියලා දෙසිනෙන්සා අග කොටසට කියනවා දෙසිනෙන්ස එක කියලා. එතකොට මේකේ දෙසිනෙන්සා තුනක් තියෙනවා. ආරේ තියෙනවා, ඒරේ තියෙනවා, ඊරේ තියෙනවා. ඒකට අපි කියන්නේ දෙසිනෙන්ස එකක් කියලා. අවසානය අග කියලා කියන්නේ නේද? දැන් ඕක අපිට දැන් මේ ක්‍රියාපදවල දෙසිනෙන්ස කියලා විතරක් නෙමෙයි අපිට ඕනනම් අපේ දෙසිනෙන්ස එකක් මොකද්ද කියලා අපිට කියා හොයා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් හොඳයි නේද? ඒ කියන්නේ අපේ අවසානය නේද? කොන් කොස්තා සිටුවාසියෝනේ මේ තියෙන තත්වය එක නේද non sappiamo quale la nostra desinenza අපේ අවසානය මොකක්ද කියලා අපි දන්නේ නැහැ desinenza එක අවසානය අපි දන්නේ නැහැ නේද සිද්ධ වෙන දේවල් හැටියට එතකොට මේ desinenza එකක් කියන එක අපිට එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් අවසානය කියන අදහස් තමයි තියෙන්නේ ඉතින් මේක අපි කොටස් දෙකක් තියෙනවා රදීච්ච සහ desinenza රදීච්ච එකට මෙතනට අකුරුක් දෙකක් තුනක් හතරක් පහක් කැමැති ගානක් එන්න පුළුවන් කමක් තියෙනවා හැබැයි අග කොටසට තියෙන අකුරු තුනයි ඒකට අපි කියන්නේ ඩිසිනෙන්ස එක කියලා. මේ රදීච කියන කොටස, ඒ කියන්නේ මුල අනිවාර්යෙන්ම ඔයාලා දන්නවනේ නේද? සාමාන්‍යයෙන් මුල වෙනස් කරන්න පුළුවන්ද අපිට? මුල වෙනස් කරන්න බෑ නේ. ඒක නිසා අපි මේකට කියනවා මුල කොටසට අපි කියනවා ඉන්වරියාබිල කියලා. ඉන්වරියාබිල. ඒ කියන්නේ වෙනස් නොවන කියන අදහස. ඉන්වරියාබිල මේ රදීච කොටස වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ දෙසිනෙන්ස කොටස වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒකට කියනවා වරියාබිල කියලා. වරියාබිල නේද? වරියාබිල කියලා කියනවා. දැන් මෙහෙමයි ඕනම දෙයකට මේ ක්‍රියාපදයක විතරක් නෙමෙයි ඕනම දෙයකට අපිට කියන්න පුළුවන්. දැන් අපේ අපි කියමු කාලගුණය වෙනස් වෙන සුළුයි කියලා කියමුකෝ නේද? අනිවාර්යෙන් මෙහෙම නේද? කාලගුණය වෙනස් වෙනවා. එතකොට il tempo è variabile නේද කාලගුණය වෙනස් වෙනවා එහෙනම් කාලය වෙනස් වෙනවා variabile නේද දැන් අපි මොකක් හරි කාටද වචනයක් උත්තරයක් මොකක් හරි දුන්නයි කියමුකෝ නේ පොරොන්දුවක් දුන්නයි කියලා ඒක variabile වෙනවද invariabile වෙනවද විහිළුවට වගේ කියන්න පුළුවන් variabile කියලාද නැහැ අනිවාර්යෙන් variabile තමයි නේ ඕක වෙනස් කරනවා නේ වෙනස් වෙනවමනේ ආ invariabile පොරොන්දු තියෙන්නේ බොහොම ටිකයි ඔක්කොම එහෙම වෙනවා නම් ගොඩක් හොඳයි අර ලංකාවේ ඉන්න කට්ටිය දැන් දෙන පොරොන්දු නම් මේ කොහොමත් ඒවා double variabile ආ ඒවා කොහොමත් වෙනස් වෙන මේවානේ ඒක නිසා invariabile පොරොන්දු නෑ ලංකාවේ වගේ ලංකාවේ කොහෙට රටකට නෑ දේශපාලනය ගාව කොහොමත් ඔය variable මේ invariabile කියන වචනේ ඒගොල්ලෝ dictionary නෑ ඒක වචනය ඒක නිසා ඒක නත් කලබල වෙන්න ඕනේ නෑ දැන් කොහොම හරි වලට පේනවා මේකේ මේ මුල් කොටස invariabile වෙනස් වෙන්නේ නැහැ මේ අග කොටස් ටික වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ වෙනස් කරලා අපි හදා ගන්න විදිහකට තමයි කියන්නේ ඊ මොදි කියලා. ඒ කියන්නේ ඒක අපි අදහස් කරන්නේ මෙහෙම අදහස් මේක තියෙන්නේ ඊ මොදි දෙල් වේර්බෝ කියලා කියනවා.
මෙහෙම හදාගන්න එකකට දැන් මේ ඒ කියන්නේ අපි බහුවචනෙම දාමුකෝනේ ඊමෝදි දෙයි වේර්බි කියලා දාමු නේද ක්‍රියාවිධි මේ ක්‍රියාවිධියක් හැදෙන්නේ මේ වගේ ක්‍රියාවිධියක් හැදෙන්නේ ක්‍රියාවිධියක් හැදෙන්නේ මෙන්න මේ අග කොටස දෙසිනෙන්ස එක එකතු කරලා ඒගොල්ලෝ එකතු කරන කොටසත් එක්ක එකතු කරගෙන තමයි ක්‍රියාවිධියක් හැදෙන්නේ ඒක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා ඒ වගේම කාලයට අනුව වෙනස් වෙනවා ඒක නිසා අපිට මේ ආර ඒරේ ඊරේ අයින් කරලා ප්‍රසෙන්ට් ඉන්ඩිකටිවෝ වලදී අපි කොහොමද මේක හදාගන්නේ කියලා බලමු දැන් මම මේ කියාගෙන කියාගෙන ගියපු ටික ඔයාලා නෝට් එකක් දාගන්න නැහැ හැබැයි මම නෝට් එකක් ඔයාලට දෙන්නම් මේ ක්‍රියාපදයක් කියන්නේ මොකද්ද මෙච්චර ලොකු විස්තරයක් නෙමෙයි මේ ටික ඔයාලා නිකන් මේ මේක දිහා බලන ඔයාලට හිතා ගන්න පුළුවන් නේ සාමාන්‍යයෙන් ඊ වර්බි කියලා එකක් තියෙනවා ක්‍රියාපද කියලා කියන්නේ එතකොට ඒ කොටස් දෙකකට බෙදෙනවා කෙටියෙන් කිව්වොත් කොටස් දෙකක් තියෙනවා ඊ වර්බි තියෙනවා කොටස් දෙකකට බෙදෙනවා රෙගුලාරි කියලා කියනවා ඉරෙගුලාරි කියලා කියනවා රෙගුලාරි කියලා කියන්නේ විධිමත් ක්‍රියාපද ඉරෙගුලාරි කියලා කියන්නේ අවිධිමත් ක්‍රියාපද එතකොට වැඩිපුරම තියෙන්නේ රෙගුලාරි ක්‍රියාපද අඩුවෙන් තියෙනවා ඉරෙගුලාරි ක්‍රියාපද උදාහරණයක් ගත්තොත් එහෙම මේ වර්බි එකක මුල් අවස්ථාවට අපි කියන්නේ ලින්ෆිනීටෝ කියලා ඒ කියන්නේ ඒක අවසාන වෙන්න ඕනේ ආර වලින් ඒ රෙ වලින් ඊ රෙ වලින් එතකොට මේ ආර වලින් සහ ඒ රෙ වලින් ඊ රෙ වලින් අවසාන වෙච්චාම ඒකේ ආර ඒ රෙ ඊ රෙ එකට අපි කියනවා ඩිසිනෙන්ස එක කියලා. ඒ කියන්නේ අග කොටස කියලා කියනවා. එතකොට ඩිසිනෙන්ස එක වෙනස් වෙන සුළුයි. හැබැයි මේ මුල කොටසට අපි කියන රදීෂ කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්වරියබල්. එතකොට මේක බලාගත්තාම ඔයාලට අදහසක් ගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මෙච්චර ලොකු විස්තරයක් ඔයාලට ඕන වෙන්නේ නැහැ දැනට. හැබැයි මම මේ ටික ඔයාලට කිව්වේ ඉස්සරහට ඔයාලට මේ ටික ඕන වෙනවා. මේවල වචන ඕන වෙනවා. මේක මෙහෙම මෙහෙම ඕන වෙනවා. මොකද අපි ඒකේ ක්‍රියා විදිවලට යන්න එපා. ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව් වගේම තව තව ක්‍රියා විදිවලට අපිට යන්න ඕනාව අවශ්‍යතාවය තියෙනවා. ඉතින් එහෙම යන්න නම් අපි මේ මුල් ටික හරියට දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපි දැන් ගත්තාම ඒ විදිහට අපිට කරන්න පුළුවන්. එතකොට දැන් අපි මුලින්ම කතා කරන්න යන්නේ සරල වර්තමාන කාලයේදී මේ වගේ ක්‍රියාපදයක් ආර ඒ රේ ඊ රේ ක්‍රියාපදයක් කොහොමද අර කියපු සර්වනාම අනුව වර්ණගා ගන්නේ කියලා. පුද්ගලයින්ට අනුව වර්ණගා ගන්නේ කියලා. එතකොට එතනදී ඔයාලට චූටි දෙයක් මතක තියාගන්න මේක විශේෂ දෙයක් හැටියට සමහර ක්‍රියාපද තියෙනවා ආර් ආර් ඊ වලින් අවසාන වෙච්ච මේක ගැන ලොකුවට හිතන්න යන්න එපා. මොකද මුළු ඩික්ෂනරි එකක් ගත්තොත් එහෙම වචන 10කට වඩා නැහැ. ඒක නිසා ඒගොල්ලෝ මේක මෙතනට පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයක් හැට ගත්තා ප්‍රොදුර්රේ, කොන්දුර්රේ, ත්‍රදුර්රේ වගේ ඒවා තියෙනවා. ඒවා අපි වෙනම කතා කරමු. මේක නිසා මේක මෙතනට දාගන්න නැහැ. අපිට දැන් හම්බෙන්නේ මොනවද? ආර ක්‍රියාපද හම්බෙනවා, ඒ රේ ක්‍රියාපද හම්බෙනවා, ඊ රේ ක්‍රියාපද හම්බෙනවා. ආර ඒ රේ ඊ රේ කියන ක්‍රියාපද අපි ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව් අනුව වර්ණ ගන්න තමයි ලෑස්ති වෙන්නේ. වර්ණ ගන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මේ ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව් මොකටද පාවිච්චි කරන්නේ කියලා. ඒකනේ අවශ්‍යම කරන කාරණාව. අපි දන්නේ නැතුව පාවිච්චි කළ වැඩක් නැහැනේ. අපි මොකටද මේ ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව් පාවිච්චි කරන්නේ කියන එක දැනගන්න ඕනේ. හැම ක්‍රියාවිධියක්ම පාවිච්චි කරන එක එක අවස්ථා තියෙනවා. දැන් මේක අපි මේ ඉංග්‍රීසි වලින් මේක කියද්දි මේක ඉන්ඩිකේටිව් මූඩ් එක කියලා කියනවා. ඒ කියන්නේ ඉන්ඩිකේටිව් කියලා කියන්නේ මොකක් හරි නියතවම නිශ්චිතව මෙහෙම කරලා කියන්න පුළුවන් කමක් තියෙනවා. යෝ වාදෝ අල්ලවෝරෝ මම වැඩට යනවා. ඒක නිශ්චිත දෙයක්නේ. හැබැයි බැරි වෙලාවත් මම කිව්වොත් එහෙම මේ එයා හිතනවා මම වැඩට යයි කියලා. ඒ වගේ අදහසක්. එතකොට ඒක නිශ්චිත නෑනේ නේද? එයා හිතනවා නොවෙන්නත් පුළුවන්. අවිනිශ්චිතයි. එතකොට ඒ වගේ අවස්ථාවලට අපිට ඉන්ඩිකටිව් පාවිච්චි කරන්න බෑ. අපි පාවිච්චි කරන්නේ එතකොට අපි පාවිච්චි කරන කොන්ජුන්ටිව් කියන මූඩ් එක පාවිච්චි කරන්නේ. ඒ වගේ අපි ඉස්සරහට කතා කරනවා. එතකොට මේක පාවිච්චි කරන එක ඇයි අපි පාවිච්චි කරන්නේ බලමු. මේක පාවිච්චි කරන්න අවස්ථා තියෙනවා කිහිපයක්. මේක පාවිච්චි කරන්න අවස්ථා කිහිපයක් තියෙනවා ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව්. පළවෙනි එක ගත්තොත් ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව් පාවිච්චි කරන්න පුළුවන් අපිට. මෙහෙම දාගමුකෝ අපි සරල වර්තමාන ක්‍රියාවක් සඳහා මෙක්තුවම ඔයාලා දන්නවා ක්‍රියාවක් සඳහා සරල වර්තමාන ක්‍රියාවක් සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා පළවෙනි අවස්ථාව. උදාහරණ අපි ගමු. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව හැටියට අපිට ගන්න පුළුවන් මේ ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව් කියන මූඩ් එක. එහෙම නැත්නම් ක්‍රියාවිධිය පාවිච්චි කරන දෙවෙනි අවස්ථාව හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන් පුරුදු සඳහාත් පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා මේ ක්‍රමේ. මේ ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව් මොනවද පුරුදු කියලා කියන්නේ? මම ඊයේ
කරා අදත් කරනවා හෙටත් කරනවා සාමාන්‍ය පුරුද්දක්. ඒතර පුරුදු ගැන කියන්නත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ present indicative. ඒ වගේම අපිට තුන්වෙනි අවස්ථාව හැට අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි කියමු දැන් අපේ සාමාන්‍ය දේවල් තියෙන අපේ මේ 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 ඉබේ සිද්ධ වෙන දේවල් අපිට මේ සෞභා සෞන්දර්යය ගැන කියද්දී අපිට ඉබේ සිද්ධ වෙන දේවල්නේ ඊයේ තිර පැවුවා හෙටත් තිර පායනවා අදත් තිර පායනවා. ඒවා සාමාන්‍යයෙන් අපි කියන වල නියත සිද්ධි කියලා. නේද? හඳ බබලනවා, තරු බබලනවා, ගඟ ගලා යනවා, ඒ වගේ දේවල් ගස් උලඟට වැනෙනවා. ඒවා ඔක්කොම නියත සිද්ධි. එතකොට එව්වා කියද්දිත් අපි වෙන ක්‍රියා විදියක් පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ මේ වර්තමාන කාලය. එතකොට ඒ වගේ නියත සිද්ධි සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ කියන හරි නියත සිද්ධි සඳහා පාවිච්චි කරන්න පුළුවන් මේ සරල වර්තමාන කාලය. තව අවස්ථාවකට අපිට පාවිච්චි කරන්න පුළුවන් සරල අනාගත කාලය වෙනුවෙනුත් සරල අනාගතය වෙනුවෙනුත් මේක පාවිච්චි කරන්න පුළුවන්. සරල අනාගතය සඳහා අනාගතය සඳහා පින් කියමුකෝ සරල අනාගතය සඳහාත් මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ අපිට කාලය අඟවන පදයක් දාලා අනාගත කාලයේ වෙනුනොත් ප්‍රසෙන්ට් ඉන්ඩිකේටිව් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ෆුතුරෝ සෙන්ටිච් කියලා වෙනම අවස්ථාවක් තියෙනවා. ඒක අපි පාවිච්චි කරනවා ඉස්සරහට ඉගෙන ගන්නවා. දැන් අපිට මේ ප්‍රසෙන්ට් ඉන්ඩිකේටිව් වලින් මේක පාවිච්චි කරගන්න පුළුවන්. උදාහරණයක් හැට ගත්තොත් එහෙනම් මේ සරල වර්තමාන කාල ක්‍රියාවක් කියලා කියයි සාමාන්‍යයෙන් මේ සිද්ධ වෙන දෙයක් නේද? දැන් මම මොනවද කරන්නේ? මම උගන්වනවා. ඔයාලා මොනවද කරන්නේ? ඇහුම්කන් දෙනවා. එහෙම නැත්නම් ඉගෙන ගන්නවා. මේ වෙලාවේ සිද්ධ වෙන දෙයක් සරල වර්තමාන කාල ක්‍රියාවක් නේද? මට කියන්න පුළුවන් io insegno l'italiano, sorry, singolo di due, hare, io insegno l'italiano, io insegno l'italiano, che la chiama pulonca mattino, then make your water pieno, මෙතන මොකද්ද පාවිච්චි කරලා තියෙන්නේ ක්‍රියාපදය කියලා. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ insegnare කියන ක්‍රියාපදය. insegnare නේද? මේ insegnare කියන එක තමයි මම වෙනුවෙන් මේක insegno කියලා හදාගෙන තියෙන්නේ. එතකොට මට මේක දැන් දෙවෙනි වාක්‍ය හැටර ගන්න පුළුවන් සාමාන්‍ය පුරුද්දක්. සාමාන්‍ය පුරුද්දක් කියලා කිව්වොත් මට කියන්න පුළුවන් ඕනනම් මම වැඩට යනවා නේද? ඔඤ්ඤි මත්තීන මං දාන්න මෙහෙම එකක් නේද? ඔඤ්ඤි මත්තීන හැමදාම උදේ ඔන්න පුරුද්දක් හැටියට කියනවා ඔඤ්ඤි මත්තීන ඊයෝ වාදෝ අල් ලවෝරෝ මෙහෙම කියන්න පුළුවන් අල් ලවෝරෝ මේක සාමාන්‍ය පුරුද්දක්. දැන් මෙතන මේ වාදෝ කියන එක ඇතුලේ තියෙන්නේ අන්දාරේ කියන ක්‍රියාපදය. ඒක තමයි අවිධිමත් ආකාරයට වරණගලා මම මේ වාදෝ කියන කොටස අරගෙන තියෙන්නේ. එතකොට ඒ වගේ ආර්ය ක්‍රියාපදයක් අපිට අවිධිමත් ආකාරයට එන්න පුළුවන්. දැන් සාමාන්‍ය නියත සිද්ධියක් කියලා කේද අපි දන්නවා නේද? ඉර බබලනවා කියලා ඕනනම් අපිට ලියන්න පුළුවන් il sole splende. il sole splende ඉර බබලනවා. ඔහොම දෙයක් කියන්න පුළුවන්. දැන් මෙතනට අරගෙන තියෙන ක්‍රියාපදය තමයි splendere කියන එක. ස්ප්ලෙන්ඩරේ කියන ක්‍රියාපදේ තමයි අරගෙන තියෙන්නේ බබලනවා කියන අදහසින් ස්ප්ලෙන්ඩරේ. එතකොට ඒ වගේම අපිට සරල අනාගත කාලය සඳහා කියන්නත් පුළුවන්. දැන් මෙතන අපි මේ පුරුද්දක් හැටියට කිව්වනේ ඊයෝ වාදෝ කියලා. දැන් මට මේකම කියන්න පුළුවන් ඩොමානි මේ මම වෙනින් තමයි ඔක්කොම ගත්තේ ඊයෝ නොන් වාදෝ අල් ලවෝරෝ. මේක දැන් හෙටනේ කරන්නේ නේද? හෙට තමයි යන්නේ නැත්තේ වැඩට. ඒත් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ අන්දාරේ කියන ක්‍රියාපදය තමයි. අන්දාරේ. අන්දාරේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ වාදෝ හෙට පාවිච්චි කරා. හැබැයි මේක අනාගත කාලය ඇඟවෙන පදයක්. හෙට කරා හෙට යන්නේ නැහැ. නේද? ඒතකොට දැන් ඔයාලා දැක්කා මේ අවස්ථා හතරටම අපිට උදාහරණ හතරක් පාවිච්චි කරා. ඒ උදාහරණ හතරෙන් ඔයාලට පේනවා අරගෙන තියෙන ක්‍රියාපදයේ මුල් අවස්ථා ටික ඔයාලට පේනවා. මෙතන ආර ක්‍රියාපදයක් අරගෙන තියෙනවා. මෙතනත් ආර ක්‍රියාපදයක් අරගෙන තියෙනවා. මෙතන ඒර ක්‍රියාපදයක් අරගෙන තියෙනවා. මෙතනත් ආර ක්‍රියාපදයක් අරගෙන තියෙනවා. හැබැයි අපි ඒ අවස්ථාව පාවිච්චි කරේ නැහැ.
අපි කරේ මොකක්ද මෙන්න මේ ආරය කියන ක්‍රියා මේ අපි අන්තිමට කියපු මේ වෙනස් වෙන කොටස ඒ කියන්නේ ඩිසිඩෙන්ස් එක අයින් කරලා මම වෙනුවෙන් ඕ කියලා එකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මම උගන්වමි කියන අදහස තමයි මේකේ තියෙන්නේ. මම ඉතාලි උගන්වමි නේද? අපි සිංහල වලත් ලිව්වොත් එහෙම එහෙමනේ කියන්නේ. මම සිංහල උගන්වමි, මම ඉතාලි උගන්වනවා කියලා කියන්නේ නැහැනේ. මම ඉතාලි උගන්වමි. එතකොට සිංහල භාෂාවේ ලියන විදිහටම තමයි ඉතාලි භාෂාවේ කතා කරන්න සහ ලියන්නයි දෙකටම තියෙන්නේ. එතකොට දැන් මෙතන ඔයාලට තවත් දෙයක් පේනවා, මේක වාක්‍ය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඔයාලා ඉංග්‍රීසි ඉගෙන ගද්දී ඔයාලට මතකයි දැන් මෙතන මේක R අයින් කරලා මෙතන මේ O එකතු කරලා තියෙනවා. හැබැයි මෙතන අන්ධාරය කියන එක අවිධිමත් එක නිසා මෙතන වාදෝ කියලා පාවිච්චි කරලා තියෙනවා. ස්ප්ලෙන්ඩරේ වල ඒරේ අයින් කරලා මෙතන A එකතු කරලා තියෙනවා. මොකද ඒක තුන්වෙනි අවස්ථාවට අයිති එකක් නිසා. මෙන්න මෙයා ලුයි කියන අදහසින් ඉන්න නිසා මෙතන තුන්වෙනි අවස්ථාව පාවිච්චි කරේ. එතකොට අපි කරන්න යන්නේ මේ විදිහට අපි ක්‍රියාපද වර්ණගා ගන්න තමයි යන්නේ. එතන එහෙම ක්‍රියාපද වර්ණගා ගන්න නම් අපි දැනගන්න ඕනේ ආරේ ක්‍රියාපද, ඒරේ ක්‍රියාපද, ඊරේ ක්‍රියාපද ගොඩක් ඒවල තේරුමත් එක්ක. ඒවල තේරුම් ටික දැනගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ක්‍රියාපදේ වර්ණගල වාක්‍යවල පාවිච්චි කරන්න. ඒක නිසා ඔයාලට හොඳම වැඩේ තමයි දවසකට ක්‍රියාපද 10ක්වත් පාඩම් කරගන්නව නම්, පාඩම් කරලා මතක තියාගන්නව නම් හරි ඉක්මනට මේ වැඩේ කරගන්න පුළුවන් කමක් ඇති වෙනවා. එතකොට දැන් මට ඔයාලට කියන්න ඕන තව දෙයක්. අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගද්දි ඉගෙන ගන්න නේද, සාමාන්‍යයෙන් වාක්‍යයක් හැදෙන පිළිවෙල ගත්තොත් එහෙම මේ විදිහට කියලා අපි ඉංග්‍රීසි වලදී ඉගෙන ගත්තා නේද? සබ්ජෙක්ට්, වර්බ්, ඔබ්ජෙක්ට් ඕකනේ කිව්වේ අපි නේද? කර්තෘ, ක්‍රියා, කර්ම ඉංග්‍රීසි වාක්‍යයක්. සිංහල වාක්‍යයක් ඕකේ අනිත් පැත්තනේ කර්තෘ, කර්ම, ක්‍රියා SOV විදිහට තමයි අපිට සිංහල වාක්‍යයක් හැදෙන්නේ. හැබැයි ඉංග්‍රීසි වාක්‍යයක් හැදෙන්නේ SVO විදිහට. එතකොට ඉතාලි වාක්‍යකුත් හැදෙන්නේ මේ පිළිවෙලටම තමයි, මේ පිළිවෙලටම තමයි හැදෙන්නේ. ඒ කියන්නේ අපි මේකට කියනවා පළවෙනි S එකට කියනවා සොජ්ජෙත්තෝ කියලා. සොජ්ජෙත්තෝ එකතු වෙන්න ඕනේ වේර්බෝ එකක් එක්ක. වේර්බෝ එයත් එක්ක එකතු වෙන්න ඕනේ සොජ්ජෙත්තෝ එකක්. සොජ්ජෙත්තෝ එකක් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ කර්තෘ, ක්‍රියා, කර්ම ඔය විදිහට එකතු වෙච්චාම තමයි ඉතාලි වාක්‍යයක් හදන්න පුළුවන්කම තියෙන. සරලවටෙන් ගත්තාම දැන් ඔයාලට පේනවා ඊයෝ කත්‍රු ඉන්නවා, වේර්බෝ ක්‍රියාපදේ තියෙනවා, මොනවද උගන්වන්නේ කියලා කර්ම කොටස තියෙනවා, මේ අග තියෙනවා නේද? ඊයෝ ඉන්නවා මෙතන, කත්‍රු ඉන්නවා, වාදෝ තියෙනවා ක්‍රියාපදය, අල්ලවෝරෝ තියෙනවා සොජ්ජත්වයක විදිහට. මොකටද යන්නේ? වැඩට යන්නේ. එතකොට මේක අග තමයි තියෙන හැම වෙලාවකම. කත්‍රු, ක්‍රියා, කර්ම ඒ විදිහට තමයි ඉතාලි වාක්‍යයක් හැදෙන්නේ කියලා මතක තියාගන්න. දැන් මේ ඊයෝ කියන එක අපිට නැති කරන්නත් පුළුවන්. මෙතනත් ඊයෝ නැති කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙන්න මේ කියන කොටස අයිති මට විතරයි. ඉතාලි භාෂාවේ තියෙන තවත් විශේෂත්වයක් තමයි එක ක්‍රියා අවස්ථාවක් අයිති වෙන්නේ එක පුද්ගලයෙකුට විතරයි. එතකොට තව කාටවත් ඒක අයිති නැහැ. ඉංග්‍රීසි වල එහෙම නෙවෙයි නේද? එකම ක්‍රියා අවස්ථාව දෙතුන් දෙනෙකුට අයිති වෙන අවස්ථාවක් තියෙනවා ඉංග්‍රීසි වල. හැබැයි ඉතාලි වල එහෙම එකක් නැහැ. ඉතාලි වලත් කොන්ජුන්ටිව ගැන කතා කරද්දි ගොඩක් ලොකු වෙච්චාම ඔයාලා ඒව ගැන කතා කරද්දි එක වගේ අවස්ථා තුනක් එන වෙලාවල් තියෙනවා. පළවෙනි අවස්ථා තුනම එක වගේ. ඒ වෙලාවට අපිට මේක පාවිච්චි කරන්නම සිද්ධ වෙනවා. දැනට ඒක හිතේ තියාගන්නවත් එපා. දැනට අපි මේ කතා කරන්න යන කාල ගැන කතා කරමු. මුල් අවස්ථාවේ අපි පාවිච්චි කරන ක්‍රියාවිදි 6-7 ඇතුළෙම අපිට තියෙන්නේ මෙයාව අපිට ඕනන් නැති කරන්න පුළුවන්කම තියෙනවා. මොකද මෙයත් එක්ක අපි දන්නවා කවුද මේක ඇතුළේ ඉන්න පුද්ගලයා කියලා. අපි කොහොමද ඒක හොයාගන්නේ කියලා බලමු. එතකොට මේ විදිහට ගත්තාම අපිට සොජ්ජත්තෝ වේර්බෝ සොජ්ජත්තෝ සෝරි මෙතන ඔජ්ජත්තු එකක් වෙන්න ඕනේ. මම මේක කරන වැරද්දුවා. මෙතන සොජ්ජත්තු නෙමෙයි මෙතන එන්න ඕනේ. මේක සොජ්ජත්තුනේ පළවෙනි එකයි. සොජ්ජත්තු එක මෙතනට එන්න ඕනේ ඔජ්ජත්තු කියලා. හොඳට එක දෙක කියා. මෙතන එන්න ඕනේ ඔජ්ජත්තෝ සෝරි. ඔජ්ජත්තු කියලා මෙතන එන්න ඕනේ. ඔබ්ජෙක්ට් කියන එක කර්මය කියන එක මෙතනට එන්න ඕනේ. සොජ්ජත්තු කියන්නේ ඉස්සර. සොජ්ජත්තු වේර්බෝ ඔජ්ජත්තු ඔය විදිහටයි එන්නේ. එතකොට අපිට ওই වගේ වාක්‍යයක් හදාගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ওই විදිහට වාක්‍යයක් හදාගන්න නම් අපි බලන්න ඕනේ කොහොමද ওই වාක්‍යය දැන් ක්‍රියාපදවල අපි හදාගන්නේ කියලා. අපි ඊළඟ අවස්ථාවට ගියොත් අපිට ඕනනම් ගන්න පුළුවන් නේද? ක්‍රියාපද තුනක් අපි කතා කරලා තියෙනවා. මොනවද අපේ ක්‍රියාපද තුන? පරලාරි තියෙනවා. ඊට පස්සේ අපිට තිබුණා ප්‍රෙන්දරේ කියලා එකක්. ප්‍රෙන්දරේ කියලා එකක් තිබුණා. ඊට පස්සේ අපිට තිබුණා පර්තීරේ කියලා ක්‍රියාපදයක්. පර්තීරේ. එතකොට
පරලාර කියලා කියන කතා කරනවා ප්‍රෙන්දරේ කියලා කියන ගන්නවා පර්තිරේ කියලා කියන පිටත් වෙනවා ඔය විදිහට ගත්තාම අපිට දැන් මේකෙන් හඳුන ගන්න පුළුවන් කමක් තියෙනවා ආර එකක් තියෙනවා ඒ ර එකක් තියෙනවා ඊ ර එකක් තියෙනවා අපි දැන් කරන්න යන්නේ මේගොල්ලන්ට අනුව ක්‍රියාපදේ වර්ණ ගන්නයි යන්නේ කවුද ඉන්න පුද්ගලයෝ ඊයෝ ඊට පස්සේ තූ ඊට පස්සේ ඉන්නවා ලූයි සහ ලේයි නේද ඊට පස්සේ ඉන්නවා නොයි ඒ තුන අපි වෙන පාටකින් දාමු මෙතන ඉන්නවා නොයි ඉන්නවා ඊට පස්සේ වොයි කියන එකේ ඉන්නවා දැන් ඉස්සරහ වෙරිදෝල ඔලෝක දන්නව නේද ලෝරෝ ඉන්නවා ඔය ඉන්න පුද්ගල ටික තමයි ඉන්නේ දැන් අපි කරන්න යන්නේ මොකද්ද ප්‍රෙසෙන්ට් ඉන්ඩිකටිව් වලදී රෙගුලාර් වර්බෝ එකක් වර්ණ ගා ගන්නයි යන්නේ දැන් මෙතනට ගත්තොත් එහෙම අපිට මේ විදිහට අපි පුළුවන් මේවා කරන්න දැන් වෙන්නේ කොහොමද කියලා තමයි බලා ගන්න ඕනේ ඊට පස්සේ ඔයාලට ක්‍රියාපද ගොඩාක් හොයා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් කමක් තියෙනවා මේ ටික වර්ණ ගා ගන්න දැන් වෙනස් වෙනවයි කියලා කිව්වේ මොකද්ද r e e ද තමයි වෙනස් වෙන්නේ වරියබ්බිලනේ එහෙනම් මුල් කොටස වෙනස් වෙන්නේ නැහැ එහෙනම් මේ මුල් කොටස මේ ඔක්කොටම අයිති වෙන්න ඕනනේ නේද මේ ක්‍රියාපද වර්ණ ගන්නදී මුල් කොටස හැමෝටම අයිති උදාහරණයකට ගත්තොත් එහෙම මේක මටත් අයිති නුඹටත් අයිති ඔහුටත් අයිති අපිටත් අයිති ඇයි එක වෙනස් වෙන්නේ නැති නිසා ඒක හැමෝටම අයිති එතකොට අවස්ථා 6කට අයිති වෙනවා මේ එකම කොටස ඒ වගේම තමයි මේක ගත්තොත් මේකේ ඒරියා අයින් කරලා මේ අවස්ථා ටික අපිට ඔක්කොම පොදුයි අපිට පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙනවා හැමෝටම අයිති නිසා අපි දැන් ක්‍රියාපදේ වර්ණ ගා ගද්දී මෙහෙම තමයි වර්ණ ගා ගන්න මුල් කොටස වෙනස් වෙන්නේ නැති නිසා ඔක්කොටම අදාළව මේක ලියා ගන්න ඕනේ හරි අවස්ථා 6ක් එතනටත් තියෙනවා මෙතනටත් අපිට අවස්ථා 6ක් ගන්න පුළුවන්කම තියෙනවා මේ ටික නේද අපිට ඉතුරු වෙන්නේ ඊරිය අයින් කරපුවා ওই ටික තමයි ඉතුරු වෙන්නේ ඊට පස්සේ ඒ ටික හැමෝටම අයිති කියලා අපි මතක තියාගන්න ඕනේ වෙනස් වෙන්නේ නැති නිසා ඊට පස්සේ ඒකත් අවස්ථා 6කට අපි හදා ගන්නවා එකතු කර ගන්නවා දැන් මොන්න වෙනස් වෙන කොටස ඔහොමම තියෙද්දි වෙනස් වෙන්නේ නැති කොටස වෙනස් වෙන්නේ නැහැයි කියලා කිව්වේ මේගොල්ලෝ ඔක්කොටම අයිති මේ අවස්ථාව දැන් ඊට පස්සේ අපිට පුළුවන් කමක් තියෙනවා මේ වෙනස් වෙන කොටස අයින් කරලා මොකක්ද අපි එකතු කරන්න කියලා බලන්න. ඒ කියන්නේ මේ r කියන එක අයින් කරලා එහෙම නැත්නම් a කියන එක අයින් කරලා e කියන එක අයින් කරලා වර්තමාන කාලයේදී කොහොමද මේ ක්‍රියාපදය වර්ණගා ගන්නෙ? එහෙමනම් අපි කරන්නේ මොකක්ද? r අයින් කරලා මේ අවස්ථා ටික කොහොමම අපි ලියාගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් කමක් තියෙනවා මම වෙනුවෙන් o එකතු කරන්න. o එකතු කරන්න පුළුවන්. නුඹ වෙනුවෙන් එකතු කරන්න පුළුවන් e. ඔහු ඇය වෙනුවෙන් එකතු කරන්න පුළුවන් ආ අපි වෙනුවෙන් එකතු කරන්න පුළුවන් ඊයමෝ ඔයාලා වෙනුවෙන් එකතු කරන්න පුළුවන් ආතේ ඒගොල්ලෝ වෙනුවෙන් එකතු කරන්න පුළුවන් අනෝ එතකොට මේ විදිහට එකතු වෙච්චාම දැන් අපි දන්නවා මේක වර්ණ ගා ගන්න විදිය මම කතා කරනවා කියලා කියද්දි පාර්ලෝ නුඹ පාර්ලි ලූවිලේ පාර්ලා අපි පර්ලියාමෝ වොයි පර්ලාතේ ලෝරෝ පාර්ලනෝ නේද මේක දැන් ඇක්සන්ට් එක ගන්න තැන මතක තියාගන්නත් ඕනේ මේක පර්ලෝ නෙමෙයි මේක පාර්ලෝ මෙතනින් ඇදෙනවා පාර්ලි පාර්ලා පර්ලියාමෝ පර්ලාතේ හැබැයි මේක ඇදෙන්නේ මෙතනින් පාර්ලනෝ පර්ලානෝ නෙමෙයි එතකොට මේ ඇදෙන තැනට යටින් චූටි ඉරිකැලක් දාගෙන ඒක උච්චාරණය කරලා බලන්න ඕනේ එතකොට ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඒරි ක්‍රියාපදයක් ගත්තොත් ඒක එකතු කරණේ වටික දැන් මතක තියාගන්න ඕනේ හැම වෙලාවකම මම වෙනුවෙන් o නුඹ වෙනුවෙන් e මෙතන වෙනස් වෙනවා a ර එකක් නිසා මෙතන එකතු කරන්නේ a ඊට පස්සේ වෙනස් වෙන්නේ නැහැ i amo ඊට පස්සේ වෙනස් වෙනවා a te ඊට පස්සේ වෙනස් වෙනවා ono දැන් ඔයාලට පේනවා මේක අවස්ථා කිහිපයක් වෙනස් වෙලා තියෙනවායි කියලා අපි ඒව ගැන වෙනම කතා කරමු එතකොට දැන් මේක අපි උච්චාරණය කරද්දී io prendo tu prendi lui lei prende noi prendiamo voi prendete loro prendono නේද කිසි ප්‍රශ්නයක් උනේ නැහැ ඊට පස්සේ අපිට මෙතන ඊර ක්‍රියාපදය ගත්තොත් එහෙම මෙතනදී අපිට කතා කරන්න පුළුවන් ඊර ක්‍රියාපදය ගැන ඊර ක්‍රියාපදයටත් මම වෙනුවෙන් එකතු කරන්නේ o නුඹ වෙනුවෙන් එකතු කරන්නේ e ඔහු ඇය වෙනුවෙන් එකතු කරන්නේ a අපි වෙනුවෙන් එකතු කරන්නේ iamo ඔයාලා වෙනුවෙන් එකතු කරන්නේ ite ඊර ක්‍රියාපදයෙන් නිසා ඔවුන් වෙනුවෙන් එකතු කරන්නේ ono
දැන් ඔයාලට පේනවා මෙතන වාසියක් තියෙනවා. ඒ මොකද්ද? මේකලු ටිකක් පොඩ ලේසි කරලා තියෙනවා. මේ යෝ කියන එකටයි තූ කියන එකටයි අවස්ථා ආරේ උනත් ඒරේ උනත් ඊරේ උනත් එකතු කරලා තියෙන්නේ එකම අකුරු. මොකුත්ම වෙනස් කරලා නැහැ. ඊට පස්සේ මෙතන අපි වෙනුවෙන් තියෙන අවස්ථාවත් කිසි වෙනසක් කරලා නැහැ. ඒගොල්ලෝ තුන් දෙනාටම යමෝ තමයි එකතු කරලා තියෙන්නේ. හැබැයි මෙතන වෙනසක් තියෙනවා. මොකද්ද? මේක තුන්වෙනි අවස්ථාවේ ආරේ වල ආ එකතු වෙද්දී ඒරේ වලයි ඊරේ වලයි ඒ එකක් තියෙනවා. හැබැයි මෙතන මේ අවස්ථා තුනම එකතු වෙලා තියෙනවා. මයික් ඔෆ් කරන්න වලගේ Galaxy A9 2018 මයික් එක ඔෆ් කරන්න. මෙතන තියෙනවා මේක වෙනස්. කොහොමදලා මයික් එක ඔෆ් කරන්න? මෙතන වෙනස් වෙලා තියෙනවා නේ අවස්ථා තුනම. සද්ද ඔක්කොම ටික අපිට ඇහෙනවා නේද? හරි. හරි. ඔයාලට දැන් මෙතන පේනවා. මයික් ඕන් කරන්න එපා. ඔයාලගේ අමතර සද්ද ඇහෙනවා නම් අපිට. ඊට පස්සේ මෙතන මේ විදිහට අවස්ථා තුනම ඔයාලට පේනවා. ආතේ වෙලා තියෙනවා, ඒතේ වෙලා තියෙනවා, ඊතේ වෙලා තියෙනවා. ආරේ වල ආතේ, ඒරේ වල ඒතේ, ඊරේ වල ඊතේ. ඊට පස්සේ අන්තිම අවස්ථාව ගත්තොත් එහෙම මේකත් වෙනස් වෙලා තියෙනවා නේද? මෙතන අනෝ එකතු වෙලා තියෙනවා. හැබැයි මේ අවස්ථා දෙකම ඔනෝ එක සමානයි අවස්ථා දෙක. එතකොට මේ වෙනස් වෙච්ච අවස්ථා ටික ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකද ඔයාලට දැන් ආර ඊරේ ඊරේ ක්‍රියාපද ගොඩාක් ඇවිල්ලා ඒ ටික දැන් ලියා ගන්න වෙනවා මේ විදිහට. මම ඔයාලට ලිස්ට් එකක් දෙන්නම්. මේක අපි ශබ්ද කරන්නේ පාර්තෝ, පාර්ති, පාර්තේ, පර්තියාමෝ, පර්තීත සහ මෙතනින් තමයි ඇක්සන්ට් එක ගන්නෙ. පාර්තනෝ ඇදෙන තැන මතක තියාගන්න. මෙතන කොහොමවත් ඇදෙන්නේ නැහැ. මෙන්න මෙතනින් ප්‍රෙන්දියාමෝ කියලා මෙතනින් ගන්නවා. මෙතන ප්‍රෙන්දේත් කියලා ගන්නවා. එච්චරයි. අනිත්‍ය මුකුත්ම ඇදෙන්නේ නැහැ. මම හිතන්නේ මයික් ඔක්කොම ඔයාලගේ ඔෆ් කරලා තියෙන නිසා අපි එකපාරක් මේ කියමු බලන්න. යෝ පාර්ලෝ, තු පාර්ලි, ලුයිලේ පාර්ලා, නොයි පාර්ලියාමෝ, වොයි පාර්ලාතේ, ලෝරෝ පාර්ලනෝ. මේකත් කියන්න. යෝ ප්‍රෙන්දෝ, තු ප්‍රෙන්දි, lui lei prende, noi prendiamo, voi prendete, loro prendono. Mekat kiyanna? Io parto, tu parti, lui lei parte, noi partiamo, voi partite, loro partono. Dan me walata dan peenone kramayak vidimat vidiyak peenone vidiyak. R wala me tika thamai ekathu karanne. R wala me tika thamai ekathu karanne. ඊරේ වල මේ ටික තමයි එකතු කරන්නේ. එතකොට ආරේ ක්‍රියාපද ගොඩාක් දුන්නොත් ඔයාලා දන්නවා කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ පුද්ගලයන්ට අනුව. මොකද ක්‍රමයේ කියලා දීලා තියෙනවනේ. ඒරෙත් ඒ වගේමයි. ඊරෙත් ඒ වගේමයි. ආරේ ක්‍රියාපද තමයි වැඩිපුරම තියෙන්නේ. ඒරේ ක්‍රියාපද දෙවණුවට තියෙනවා. අඩුවෙන්ම තියෙන්නේ ඊරේ ක්‍රියාපද. හරි. එතකොට දැන් මේ වගේ ලිස්ට් එකක් ඔයාලට ගත්තොත් මේ වගේ හදන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මම ඔයාලට ලිස්ට් එකක් දෙනවා. ඒ ටික ඔයාලා ඔක්කොම ටික අරගෙන මේ විදිහට මේක හදාගන්න මේ ට්‍රයි එකක් දෙන්න. ඒ ක්‍රියාපද ටික ඔක්කොම මේ ටිකක් A4 කොලයක් හරි ටිකක් ඊට වඩා ලොකු කොලයක් හරි අරගෙන මේව ටික පොඩ්ඩක් දැන් මේ කියන ඒව ටික හදලා පුරුදු වෙන්න මේ දෙන ක්‍රියාපද ටික. ඊට පස්සේ අපි වාක්‍ය වලට වාක්‍ය හදන්නේ කොහොමද කියලා බලමු. දැනට ඔයාලා ඒ ටික තමයි කරන්න ඕනේ. ක්‍රියාපද ටික වර්ණකල බලන්න ඕනේ. අපි පරණ පන්තිවල ඉතුරු කරන වර්ණකල සෙටි මේ වෙනකොට සමහරක් වෙලාවට ඒගොල්ලන්ට මේ මිස් වෙච්ච ක්‍රියාපදත් එතන තියෙන්න පුළුවන්. ඒක නිසා බලන්න පුළුවන්. දැන් ඔයාලා ඒ විදිහට මේ ක්‍රියාපද ටික වර්ණගා ගන්න. හැම ක්‍රියාපදයක්ම වර්ණගලා බලන්න. දන්නවද කියලා දන්නවා කියලා නිකන් ඉන්න එපා. හැම ක්‍රියාපදයක්ම වර්ණගලා බලා ගන්න පුළුවන් ඔයාලට. හරි. අපි බලමු මේ ක්‍රියාපද ටික මොනවද කියලා. එතකොට ඔයාලට ඒක මේ සිංහල උත්තරුම දීලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ ඒකිය. මම ඔයාලට ඒක එවන්නම්.
හරි. එක නෙමෙයි මම ඔයාලට දාන්නම් මට දැන් මේ වෙලාවට උතන හොයාගන්න විදිහක් නැහැ මට දැන් මම ඔයාලට දාන්නම් නේද මට මේ වෙලාවෙ මෙතන හොයා ගන්න බැරුව ගියා එක මොකද්ද මම කොහටද දැම්මේ කියලා සමහරක් වෙනස් නමක් මම තිබුණාද දන්නේ නැහැ ඒකේ ඔව් මම ඔයාලට දැන් දාන්නම් ඒක හොයලා එතකොට ඔයාලා බලන්න මේක තිබිච්ච මේ අපි අර r e e විදිහට ආපු ක්‍රියාපද ටික මේ විදිහට ඒ මම දෙන ක්‍රියාපද ටික කොහොමද වර්ණගා ගන්න කියලා බලන්න. එතකොට ඒ වලට සිංහල වලින් මම තේරුමක් දීලා තියෙනවා. ඔයාලට ඒ ටික මේව කරගන්න පුළුවන්. එතකොට මම ඒ ක්‍රියාපදට දැන් ඔයාලට එවන්නම්. හරි. ඒ කියන්නේ අපි මෙතනින් දැන් පටන් ගත්තා ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව් කියන පාඩම. අපි ඒකෙදි වාක්‍ය සහ අපි ඒව පාවිච්චි කරන්න කොහොමද කියලා ලබන සතියේ කතා කරමු. අද පාඩමේ ටික තමයි ඔයාලට මොකක් හරි මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මොන ප්‍රශ්න තියෙනවද ඔයාලට මේකේ? තියෙනවද මොනවාරි වලට බලා ගන්න මේකේ අහන්න මොනවාරි නැහැ අපි වාක්‍ය හදද්දි තමයි අපිට ගොඩක් ප්‍රශ්න එන්නේ දැනට මම හිතනවා වලට ප්‍රශ්නයක් නැහැ මේක හැදෙන විදිහ ඔයාලා දන්නවා මේ විදිහට තමයි අවසන් වෙලා තියෙන්නේ මේක දැක්කම ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒ විදිහට අර මම එවන ක්‍රියාපද ටික වර්ණගා ගන්න. එතකොට අපි බලමු ඒක කොහොමද වාක්‍ය වල පාවිච්චි කරන්නේ කියලා. ඊට අමතරව තවත් ක්‍රියාවස්ථා ටිකක් තියෙනවා. ඒවත් අපි කතා කරමු. වර්තමාන කාලයේදී ඊශේ ක්‍රියාපද කියලා අපි කියන ඒවා ගැනත් කතා කරන්න පුළුවන්. අවිධිමත් ඒවා ගැනත් වෙනම කතා කරන්න පුළුවන්. දැනට අපි විධිමත් ක්‍රියාපද ගැන කතා කරගෙන යනවා ඉස්සරහට. ඒ ටික තමයි අද පාඩම. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් අපි ලබන සතියේ හම්බ වෙමු. ප්‍රශ්න මයිකේ ඔන් කරලා අහන්න පුළුවන් ඔයාලට